crafting the service environment ikane 7 piece la anithawa ekak service environment ekgena apita pain service ekaka apita painna tiyana deval ahena deval e wage hama deyakma mekata aithi wenawa etakota meka internal interior wenna puluwan naththa exterior wenna puluwan physical evidence kiyeneka e ona deyak අර සර්විස් එන්වයරන්මන්ට් කියවහම හිතන්න එපා අර ඉන්ටීරියර් විතරද එහෙම නැත්නම් එක්ස්ටීරියර් විතරද කියලා ඒ ඔක්කොමයි ති. ඊට පස්සේ පල්ලහැට ගමු. සර්විස් එන්වයරන්මන්ට් කියන එක සර්විස් එකකට මැනේජ් කරන්න ඕනේ මොකද මේ දැන් ප්‍රොඩක්ට් එකක් අපි මිලදී ගන්නවා වගේ නෙමෙයිනේ සර්විස් එකකදී ප්‍රොඩක්ට් එකකදී නම් अभी बांडे अभी हदन तन टेन इतना अभी बांडे अरगनाने नम सर्विस कस्टमर ऑर्गन सर्विस ऑर्गनाइजेशन विजिट करना एक गन मुकद मे आला को प्रोड्यूस मे हाउप कस्टमर्स एक मे सर्विस एनवायरमेंट की मैनेज करने का सर्विस ऑर्गनाइजेशन वेदगा प्रोडक्शन प्रोडक्ट ऑर्गनाइजेशन पर्पसेस ऑफ सर्विस एनवायरनमेंट मे सर्विस एनवायरनमेंट पर्पस मे सर्विस एनवायरनमेंट अपिट लबेनवा डिस्टिंक्टिव इमेज यूनिक पोजीशन अपे तीयन सर्विस देखा सर्विस फिजिकल एविडेंस डिस्टिंक्टिव इमेज पोजीशन यूनिक सर्विस एनवायरनमेंट एवगेम सर्विस एनवायरनमेंट डिफरेंशिएट सर्विस डिफरेंशिएट कर निसा එතකොට දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි දැන් 5 star hotel එකකුයි 3 star hotel එකකුයි ගත්තොත් ඒ දෙක අතර වෙනස්කම් අපිට physical evidence වලින් දැක ගන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් 5 star hotel වල තියෙන එයාලගේ pictures ඊළඟට ඒ buildings තියෙන විදිහ එයාලගේ layout එක ඊට පස්සේ එයාලා color wash කරලා තියෙන විදිහ ඒවා වෙනස් සාමාන්‍ය hotel එකකට වඩා. අන්න ඒ වගේ physical evidence වලින් අපිට अभी डिफरेंशिएट कर लेना पोजीशन कर लेना सर्विस एनवायरनमेंट अफेक्ट्स बायर बिहेवियर इन थ्री वेज अपने एनवायरनमेंट अपे बायर के बिहेवियर विविध विधियाट अफेक्ट पलवनी मेसेज क्रिएटिव मेकेदी नमिंग मतक त्यागने मेसेज कियला इतकोट मे सिंबलिक क्यूज अगे देवल ऑर्गनाइजेशन डिफरेंशिएट लाती पोजिशन लाती डिस्टिंक्टिव देखती है अन्न ए देवल मेसेज का ए देवल मे सर्विस एनवायरनमेंट का मेसेज का देना आप एक क्वालिटी एक पिलीबंद मेसेज का सर्विस एनवायरनमेंट हम फिजिकल एविडेंस वाली आप लैबन दिता मे लेआउट लेआउटेसा मेमी हॉटेल पुटूल पुटूल तीयना क्वालिटी पुटूल पुटूल असल मेम करलाता कवर्स दीयन को अब एक मेसेज काटेन मेक क्वालिटी हॉटेल अन्गे अन्गे फिजिकल एविडेंस वाली अभी अपे माइंड मेसेज का क्रिएट करना मेक क्वालिटी का एग्जांपल प्राइवेट हॉस्पिटल कोई निका
නර්සින් හෝම් එකක ගත්තාම ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා ෆිසිකල් එවිඩන්ස් වලින්. එතකොට අර දැන් අපි නිකන් හරි ප්‍රයිවට් හොස්පිටල් එකක් අපි දැක්කහම අපිට හිතා ගන්න පුළුවන් අර නර්සින් හොස්පිටල් නර්සින් හෝම් එකට වඩා මේ ප්‍රයිවට් හොස්පිටල් එක ක්වොලිටි එක වැඩි ඇති කියලා. අන්න ඒ වගේ අපිට මැසේජ් එකක් අපේ ඔළුවට එනවා. ඊළඟ එක තමයි ඇටෙන්ෂන් ක්‍රියේටින්. ඇටෙන්ෂන් ක්‍රියේටින් වලදී කියන්නේ මේ ෆිසිකල් එවිඩන්ස් වලින් අපේ ඇටෙන්ෂන් එක ලබා ගන්නවා. ඇයි කැචින් විදිහට තියෙනකොට ඒ ඒ ඒගොල්ලෝ හරියට ඒ දේවල් හරියට මේන්ටේන් කරනවා. දැන් ඔය AC එක මේ AC එක වගේ AC එක හරියට මේන්ටේන් කරනකොට ඒක පොඩක් කස්ටමර් එතන ඉන්න කැමතිනේ. එතකොට අන්න ඒ වගේ ඒ දේවල් හරියට මේන්ටේන් කරාම කස්ටමර්ගේ ඇටෙන්ෂන් එක ගන්න පුළුවන්. ඒතර ෆිසිකල් එවිඩන්ස් වල තියෙන තව මේ එකක් තමයි ඇටෙන්ෂන් ක්‍රියේටින් මීඩියම් එකක් කියන එක. ඊළඟට ඉෆෙක්ට් ක්‍රියේටින් මීඩියම්. මේකෙදි කරන්නේ මේ ඒ කලර්ස්, ඊළඟට ටෙක්ස්චර්ස්, සවුන්ඩ්, ඔය සෙන්ස්, ස්පේෂල් ඩිසයින්, ඔය හැම දෙයක්ම අපේ එක්ස්පීරියන්ස් එකට අපේ ඩිසයර්ඩ් එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. අන්න ඒක ඇති කරන්න බලපානවනේ. එහෙම බලපාලා අපේ ඇක්ෂන් එක ඇති කරන එක තමයි ඒකෙදි වෙන්නේ. ඒ කියන්නේ ඇක්ෂන් එක මේ 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 ෆිසිකල් එවිඩන්ස් වලින් අපේ ඇක්ෂන් එකක් ඇති කරනවා. අපි අපි අපිව පොළඹවනවා ඒක සර්විස් එක මිලදී ගන්න. දැන් හිතන්න අපි දැන් මේ සුපර් මාකට් දෙකකට යනවා. දෙකක් තියෙනවා පේන්න. එකක අර වටපිටාව. එහෙම නැත්නම් කාපාක් එක අනුව අපි හිතනවා අපෝ මේ කාපාක් එක මදි. ඒක නිසා මේකට යන්න බෑ. අපි අනිත් එකට යන්න කියලා. අන්න ඒ වගේ වටපිටාවෙන් එහෙම නැත්නම් ඒ තියෙන ඇතුලේ දේවල් වලින් හරි අපි සුපර් මාකට් එක ඇතුලට ගිහිල්ලා හරි අපෝ මේකේ AC එකවත් නැහැ එහෙම කියලා හිතලා මේ අර එළවලු වලට අර අදාළ විදිහ වතුර අර ඒ වගේ AC එක වැදගත් වෙනවනේ තියෙන එළවලු වලට. අර ඒ වගේ අපි හිතනවා අපෝ ඒ දේවල් හරියට නැහැ, ඊළඟ ට්‍රොලිස් ගෙනියන්නේ ඉඩත් මදි, ඒක නිසා අපි අනිත් එකට යන් කියලා අර වගේ අපේ ඇක්ෂන් එක තමයි වෙනස් කරන්නේ. අන්න ඒ තුන තමයි මේ serving environment එකකින් අපේ behavior එක වෙනස් කරන ක්‍රම. ඊළඟට මේකෙදි මේ ගොඩක්ම දැන් service environment එක හරියට manage කරන්න ඕනේ කියන එක ගොඩක්ම වැදගත් වෙන්නේ. service එක අපිට බැහැනේ අපි ඒ service එක භාවිතා කර consume කරන්න කලින් අපිට ඒක ගැන මේ evaluate කරන්න බැහැනේ. ඒ service එකේ අර නේචර් එක නිසා අපිට එහෙම කලින් ඉවැලුවේට් කරන්න බෑ. ඒක නිසා මිනිස්සු සර්විස් එක ඉවැලුවේට් කරන්නේ අර දීලා තියෙන ෆිසිකල් එවිඩන්ස් මත. අන්න ඒ වගේම අර දැන් සර්විස් ප්‍රොඩක්ෂන් එකයි කන්සම්ෂන් එකයි සිමල්ටේනියස්ලි එකම වෙලාවෙදි නිමෙන්නේ. අන්න ඒක නිසා අර අපිට ජජ් කරන්න ක්වොලිටි එක ජජ් කරන්න බැරි නිසා සර්විස් එක පාවිච්චි කරන කලින් ක්වොලිටි එක ජජ් කරන්න බැරි නිසා තමයි සර්විස් එවිඩන්ස් මත කස්ටමර්ස්ලා ඒ ක්වොලිටි එක ජජ් කරන්නේ. ඒක නිසා මේක මැනේජ් කරන එක සර්විස් ඕගනයිසේෂන් එකකට ගොඩක් වැදගත්. ඊළඟ ස්ලයිඩ් එක. මැනේජින් ෆර්ම්ස් ෆිසිකල් එවිඩන්ස්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ ටැන්ජිබලයිසින් කියන්නේ අර මිෂෙල් කලින් පාඩමේ කිව්වේ අර සර්විසස් වලට අපි ටැන්ජිබල් දේවල් එකතු කරලා තමයි ටැන්ජිබලයිසින් ඉන්ටැන්ජිබල් අන්න ඒ වගේ කරන්නේ. එතකොට දැන් ඔය දැන් ටියුෂන් එකක් ගත්තොත් ටියුෂන් එකක කරන්නේ ඒ නොලෙජ් එක දෙන එකනේ. ඒකට අපි ටැන්ජිබල්ස් එකතු කරනවා ටියුට්ස් හදලා. අන්න ඒ වගේ මොන හරි මේ ඒ වගේ එකතු කරනවා. එතකොට ඒ වගේ ටැන්ජිබලයිසින් කරලා කරන්න පුළුවන් අපිට ඔය ෆිසිකල් ෆැසිලිටීස් වලින් බ්‍රෝචර්ස් ඊළඟට බිස්නස් කාඩ් ඒ වගේම පර්සනල්. මෙතන පර්සනල් කියලා අපි සර්විස් එම්ප්ලොයිස්ලා වෙනම් පාඩමක් ඉගෙන ගත්තට මෙයාලා ෆිසිකල් එවිඩන්ස් එකක්. මොකද එයාලා අපිට දකින්න තියෙන දේවල් නෙමෙයි. එතකොට සර්විස් එම්ප්ලොයිස්ලාත් අපේ ඕගනයිසේෂන් එක රිප්‍රසන්ට් කරනවා. දැන් එක්සැම්පල් එකක් විදිහට ශ්‍රී ලංකන් එයාලයින්ස් කිව්වහම ලොකු ෆිසිකල් එවිඩන්ස් එකක් තියෙනවා ඔය සර්විස් පර්සනල් වලට. එයාලගේ තියෙන
appearance එක යාලා flight ඉදිරි කතා කරන දේවල් ඔය ඔක්කොම physical evidence එකට අයත් වෙනවා. ඊට පස්සේ effect customers experience throughout service encounter. මුළු service encounter එක පුරාම පුරාවටම customer ගේ experience එකට බලපානවා මේ physical evidence. දැන් අපි මේ encounter වෙන හැම තැනක්ම තියෙන්නේ එතනදී අපි රැඳී ඉන්නානේ encounters වල අපි රැඳිලා ඉඳලානේ ඒ දේවල් ගන්න. එතකොට දැන් හිතන්න මේ සුපර් මාකට් එකක අපි මේ කැෂියර් එකේ පොලිමේ ඉන්නකොට AC හොඳට එතනට එන්න ඕනේ අර නිකන් ඉඩ කඩ හොඳට තියෙන්න ඕනේ අර එක එක පෝලිං පෝලිං ගොඩක් තියෙනකොට එක්කෙනෙක් එක්කෙනාට එක්කෙනා ළඟ ළඟම නම් ඉන්නේ මිනිස්සුන්ට හරියට ඉන්න බෑ. ඊළඟට තව වෙන මොකක් හරි ඔෆිස් එකකට ගියොත් සර්විස් ඕගනයිසේෂන් එකකට හරි තැනක් තියෙන්න ඕනේ ඉඳගන්න මිනිස්සුන්ට ඒ වැඩේ වෙනකන්. ඊළඟට මොන හරි කියවන නිවුස් පේපර්ස් තියෙන්න ඕනේ, මැගසින්ස් තියෙන්න ඕනේ, ටීවී එකක් තියෙන්න ඕනේ. يعني අවශ්‍යම නැහැ මොන හරි ඒ අදාළ ඒ සර්විස් එකට අදාළ දේවල් එතන තියෙන්න ඕනේ. අර කස්ටමර් එන්කවුන්ටර් වෙන තැන එයාලගේ අර කස්ටමර් වේට් එක තියෙන්නේ, වේට් වේට් එයාලා නැවතිලා ඉන්නවනේ එතන. අන්න ඒ වෙලාවේදී කස්ටමර්ට එන්ගේජ් වෙන්න මොන හරි ෆිසිකල් එවිඩන්ස් තියෙන්න ඕනේ. ඊළඟට help firm to create distinctive image and unique positioning. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අපේ සර්විස් ෆර්ම් එක ඩිෆරෙන්ෂিয়েට් කරගන්න මේ දේවල් උදව් වෙනවා. ඒ physical evidence මත service organization differentiate වෙනවා. හරි, ඊළඟ slide එක. මේකෙදි කියන්නේ strategic role of physical evidence. දැන් physical evidence වල role එක tangible evidence around service to help customers form evaluations. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ customers ලා අපේ service එක evaluate කරන්නේ මේ tangible evidence මත වෙන්න පුළුවන්. දැන් එතකොට මේ physical evidence අපිට categories තුනකට කඩන්න පුළුවන්. එකක් තමයි facility exterior, ඊළඟට facility interior, other tangibles. Facility exterior කියන්නේ දැන් අපි සුපර් මාකට් එකක් ගත්තොත් සුපර් මාකට් එකේ parking facilities තියනවාද? ඊළඟට ඒ බිල්ඩින් එක කලර් වොෂ් කරලා තියෙන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල්. කෙනෙක් සර්විස් ඕගනයිසේෂන් එකෙන් එළිය තියෙන දේවල්. අන්න ඒ දේවල් facility exterior වෙනවා. ඒ වගේම දැන් ඔය කලර් වොෂ් කිව්වහම දැන් බලන්න සුපර් මාකට් මේ කාගිල්ස් වල එයාලා කලර් වොෂ් කරලා කීල්ස් කාගිල්ස් ඒ හැමෝම හැම එයාලගේ හැම සුපර් මාකට් එකක්ම කලර් වොෂ් කරලා තියෙන එකම පාටි. එතකොට එයාලට අර නිකන් මේ එක එක පාට යොදාගත්තා නිකන් අච්චාරුවක් වගේ. අර එකම පාට හැම එකටම යොදාගත්තාම මිනිස්සු එක පාට එක දැක්ක ගමන් අඳුරගන්නවා. අන්න ඒ වගේ ඒ දේවල් බලන්න ඕනේ ෆැසිලිටි එක්ස්ටීරියර් කියද්දි. ඊළඟට ෆැසිලිටි ඉන්ටීරියර් කියන්නේ අපේ සර්විස් ඕගනයිසේෂන් එක ඇතුලේ තියෙන ෆිසිකල් එවිඩන්සස්. AC එක, ඊළඟට සී ඉඳගන්න සීට්ස් තියනවද, ඊළඟට අපි ස්පේස් එක මැනේජ් කරන් ඉන්නේ කොහොමද, ඊළඟට ලයිටින් කොහොමද, ඊළඟට මියුසික් කොහොමද දේවල්. අමාෂා, මේ අර ෆැසිලිටි එක්ස්ටීරියර් කියනට තව එකක් කියනනේ දාර මේ දැන් හිතන්නකෝ අපේ අපේ කියන ඔර්ගනයිසේෂන් එක වටේ මොකක්ද තියෙන්නේ නැ නොයිස් එන්වයරන්මන්ට් එකක් නම් නැත්තම් බාර් එකක් මං එහා පැත්තේ නැත්තම් හැබැයිම අර සත්තු ඉන්න පරිසරයක් වගේ නම් ඒවත් බලපානවයි කියලා එක්සැම්පල් එකට කිව්වෝ. ඕකේ. ඔව් මේ ඒක ආ ඔව් ඒක එහා පැත්තට නෑ මේ ස්ලයිඩ් එකට අනේ මං කියරි. ඔව් ඔව් ආ හරි ඉන්න මට මේ මාගේ ඇරිලා ටික තැන්කියු මේ තිලා. පාකින් වලදී පාකින් වලදී කී සුපර් එකයි මේ කියන්නේ ෆැසිලිටි එක්ස්ටීරියර් ගැන. පාකින් වලදී කී සුපර් එකයි කාගිල්ස් එකයි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් නම් තියෙනවා කාගිල්ස් වල. නමුත් ඉස්සර කාගිල්ස් වල මේ පාකින් ඒරියා එක අඩුයි. ඉතින් මිනිස්සු කී සුපර් එකට තමයි ගොඩක් යන්නේ. දැන් රාජගිරියේ තියෙන කී සුපර් එකේ ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. නමුත් කාගිල්ස් එක තියෙන්නේ يعني මහ පාර කෙලින්ම වගේ. එතකොට අර පාකින් ඒරියා එක අඩුයි. වාහන තුනකට වගේ පුළුවන්. අන්න ඒ වගේ පාකින් ඒරියා එක නිසා එයාලට අඩු මිනිස්සු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඊළඟට ලෑන්ඩ්ස්කේපින් කිව්වහම
ලෑන්ඩ්ස්කේපින් කියන්නේ හොටෙල් වල හොටෙල් එකට එන ප්‍රමිස් එක තියෙන එතන අර යාලා හරියට ගාඩන් එක මේන්ටේන් කරන විදිය එයාලගේ ගස් හද හදාගෙන තියාගන්න විදිය අන්නේ ඒ වයින්ුත් එයාලා නිකන් ක්වොලිටි එකක් පෙන්නනවා හොඳට ඊළඟට සරවුන්ඩින් එන්වයරන්මන්ට් එකට අර දැන් තිලා කිව්වා වගේ දැන් හිතන්න බෑන්ක් එකක් නම් තියෙන්නේ අපි බෑන්ක් එකට අත්‍යවශ්‍යම යන්න එපැයි නමුත් බෑන්ක් එකට එහා පැත්තේ තියෙන්නේ මස් කඩයක් නම් ඒ දැන් සමහර මිනිස්සු ඉන්නනේ ඒ වගේ මස් කඩ වලට යන්න අකමැති අය ඒතර අර අරගෙන එන ගඳ නිසා බෑන්ක් එකට යන්න නැතුව ඉන්නත් පුළුවන් ඒක නිසා අර සරවුන්ඩින් එන්වයරන්මන්ට් එක යනත් අපි බලන්න ඕනේ කියන්නේ අපේ සර්විස් එක කොච්චර ක්වොලිටි වුණත් අපි කොච්චර හොඳට මැනේජ් කරත් වැඩක් නැහැ අපේ සරවුන්ඩින් එන්වයරන්මන්ට් එක නොයිසි එන්වයරන්මන්ට් එකක් නම් මිනිස්සුන්ට අපහසුතාවයට පත් වෙන දේවල් නම් තියෙන්නේ මිනිස්සු යන්න කැමති නැහැ ඒ ෆැසිලිටි එක්ස්ටීරියර් ඊට පස්සේ ඉන්ටීරියර් වලදී ඉක්විප්මන්ට්ස් දැන් මේ දේවල් වලින් අර ඉන්ටීරියර් වලින් අපේ බිස්නස් එක රන් කරන්න ඩිරෙක්ට්ලි උදව් වෙනවා එතකොට ලේඅවුට් එක කිව්වහම සුපර් මාකට් එකක ට්‍රොලිස් ගෙනියන්න ට්‍රොලිස් එහෙමෙට මූව් කරන්න හරියට ඉඩ තියෙන්න ඕනේ හොඳ ස්පේස් එකක් තියෙන්න ඕනේ ඊළඟට අර පෝලිං වල ඉන්නකොට දැන් සෝරි සුපර් මාකට් වල හැම එකෙන් බලන්න සාමාන්‍යයෙන් කැෂියර් එක තියෙන්නේ එක්සිට් එක ළඟනේ ඒක ගොඩක් අර කන්වීනියන් නිසා අන්න ඒ වගේ අපේ ලේඅවුට් එක හරියට අපි මැනේජ් කරගන්න ඕනේ ඊළඟට එයා ක්වොලිටි එක ඒවා ඊට පස්සේ කලර් එක ඊට පස්සේ ටෙම්පරේචර් එක ඔන්න ඔය දේවල් දැන් ඒ අපි සාමාන්‍යයෙන් ඒ පාරේ අවුවේ ගියාම කීල් සුපර් එකට යනවා පොඩක් ඒසී එකේ වැට ඒසී එක අවශ්‍ය නිසා අන්න ඒ වගේ අපි යන්නේ ඒ වගේ දේවල් වලට ඊළඟට රෙස්ටුරන්ට් වල සමහර රෙස්ටුරන්ට් තියෙනවා කස්ටමර්ස්ලාට එක්ස්පීරියන්ස් එකක් ඇති වෙන විදිහට එයාලා කලර් වොෂ් කරලා තියෙනවා ඊළඟට එක එක දේවල් හදලා තියෙනවා ආටිෆිෂල් වෝටර් ෆෝල්ස් හදලා තියෙනවා අතර කස්ටමර් නිකන් නැචරල් එක්ස්පීරියන්ස් එකක් එනවා වගේ එහෙම එකක් ඊළඟට කස්ටමර්ස්ලාට අර ප්‍රයිවසි එක දෙන්න අවශ්‍ය විදිහට තැන් හදලා තියෙනවා අන්න ඒ වගේ ඉන්ටීරියර් ඩිසයින් එක අපි හරියට තියෙන්න ඕනේ සර්විස් ඕගනයිසේෂන් එකකට විශේෂයෙන්ම අර පීපල් ප්‍රොසිෂන් වගේ අර මිනිස්සු සර්විස් ෆර්ම් එකට එන එක අන්න ඒ දේවල් වලදී ඉන්ටීරියර් කියන එක වැදගත් ඊළඟට අදර් ටැන්ජිබල්ස් කියන්නේ දැන් ඉන්ටීරියර්ද එක්ස්ටීරියර්ද නෙවෙයි අර අත්‍යවශ්‍ය වෙන වෙන පොඩි පොඩි ටැන්ජිබල්ස් කියන ඔය බිස්නස් කාඩ් එක ඊළඟට ස්ටේෂනරි ගත්තාම අපේ සර්විස් ඕගනයිසේෂන් එකෙන් නිකුත් කරන ලෙටර්ස් තියෙන්නේ අන්න ඒවට අපේ අර ලෙටර් හෙඩ්ස් දාලා එහෙම ප්‍රොපර් විදිහට ඒවා දාන්න ඕනේ අන්න ඒ වගේ ලස්සන ප්‍රින්ට් කරලා දෙනකොට ඒවර වෙන අද අනිත් ටැන්ජිබල්ස් නේ ඒවත් හරියට මැනේජ් කරන්න ඕනේ ඊළඟට බිලින් ස්ටේට්මන්ට්ස් කිව්වහම මේ බිලින් බිල් බිල් එකේ අපේ සර්විස් එකේ නම දාලා ලස්සනට ලෝගෝ එක දාලා අන්න ඒ වගේ දැම්මහම බිල් බිල් එකත් අර නිකන් මේ ඇඩ්වර්ටයිසින් එකක් වගේ නේ අර බිල් එක කට්ටිය අතර ගියාම එයාලට ඒක මතක තියෙනවා දැන් ප්‍රොඩක්ට් එකක් වගේ නෙමෙයි ප්‍රොඩක්ට් එකක් නම් සාමාන්‍යයෙන් අපි ගාව තියෙන නිසා අපිට කම්පැනි එක මතක නමුත් සර්විස් එකක් අපි එවෙලෙම පාවිච්චි කරලා ඉවරයිනේ ඊට පස්සේ ඔය ටැන්ජිබල්ස් වලින් තමයි අපිට ඒ ක්වොලිටි එක දීර්ඝකාලීනව අපේ මත අපි ගාව රඳා පවතින්නේ ඉතින් ඒ දෙන ටැන්ජිබල්ස් වල මොනවා හරි අපේ සර්විස් එක ගැන කියලා තියනවා නම් ඒක හොඳයි සර්විස් ෆර්ම් එකට ඊළඟට ඒකෙන් දෙන රිපෝර්ට්ස් ඊළඟට එම්ප්ලොයිගේ ඇපියරන්ස් එක එයාලගේ යුනිෆෝම් එක බ්‍රෝචර්ස් ඔය වගේ ඊළඟට ඩිලිවරි වෙහිකල්ස් කියන ඒවා අන්න ඒවත් අදර් ටැන්ජිබල්ස් යටතට එනවා හරි ඊළඟ ස්ලයිඩ් එක මේක කම්පැරිසන් එකක් හෝටල් ලොබීස් වල එතකොට දැන් මේකේ පළවෙනි එක ගත්තාම ඒක ලස්සනට අර ඇයි කැජින් විදිහට දෙනවා නමුත් අපි දෙවැනි එකත් එක්ක කම්පෙයා කරාම දැන් පේනවා දෙවැනි එක සාමාන්‍ය ලොකු හෝටල් එකක් නමුත් පළවෙනි එකම සාමාන්‍යයෙන් අර මධ්‍යම ප්‍රමාණය තියෙන එකක් වෙන්නේ නැති මොකද අපිට ඒක පේනවා අර සර්විස් ස්කේප් එක අර එයාලගේ ලේඅවුට් එක ගත්තාම පළවෙනි එක නිකන් ක්‍රවුඩඩ් ඒරියා එකක් වගේනේ දැන් හිතන්න ඔය පුටු හැම එකෙම මිනිස්සු ඉඳගත්තාම
මිනිස්සු පිරිලා වගේනේ. එතන ඉඩ කඩ පහසුකම් අඩු. නමුත් දෙවෙනියෙන් ගත්තාම හොඳට ආයි කැචින් විදිහට ළඟට අර නැචරල් ලයිට් එක එන විදිහට අර උඩින් තියෙන්නේ. නැචරල් ලයිට් එක එන විදිහට ඊළඟ ෆ්ලවර් පොට්ස් තියලා තියෙනවා අන්න ඒ වගේ අරකට සාපේක්ෂව අර වැලියු ප්‍රොපොසිෂන් එක යාලා දීලා තියෙන විදිහ බලන්න. ඒ දෙක වෙනස්. හරි. ඊළඟ ස්ලයිඩ් එක. Roles performed by physical evidence. Physical evidence වලින් කරන දේවල්. යාලා සපයන roles. පළවෙනි එක packaging and service. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි product එකකට නම් package එකක් තියෙනවා. එතකොට මේ package එකෙන් තමයි communicate කරන්නේ දේවල්. මොකද මේ package එකේ තියෙනවා ඒකට අදාළ හැම information එකක්ම. ඒක produce manufacturing date එක, ඊළඟට manufacturing country එක, expiry date එක, ඒ ingredients, ඒ හැම දෙයක් පාවිච්චි කරන්න ඕන විදිය, ඒ හැම දෙයක්ම product එකක package එකේ තියෙනවා. නමුත් අපිට service එකකට package එකක් දෙන්න බෑනේ. එතකොට මේ package එකේ කරන කාර්යයන් කරන්නේ physical evidence හරහා. මොකද ඒ මත physical evidence මත තමයි customer judge කරන්නේ අපේ service එක ගැන. Example එකක් විදිහට අපි government organization නැහැකුයි private organization නැහැකුයි ගත්තොත් सर्विस ऑर्गनाइजेशन देखा तो गवर्नमेंट प्राइवेट अपेन फिजिकल फिजिकल एविडेंस अभी क्वालिटी जज कस्टमर की पत्ते में एम्प्लॉयी की पत्ते मेक ऑर्गनाइजेशन एसी तीयन employee take වැඩ කරන්න කැමති. යාලත් satisfy වෙනවා. එතකොට එතකොටත් එයාලගේ quality එක වැඩි වෙනවා. එතකොට මුළු service එකේම quality එක improve වෙනවා. ඒක customer ට වගේම employee ටත් වැදගත් වෙනවා. ඊළඟට facilitating flow of service delivery process. Service delivery process එක facilitate කරනවා මේ දේවල් වලින්. ඒ කියන්නේ අපිට දැන් ඒකේ තියෙන ෆිසිකල් එවිඩන්ස් මත අපිට අපි දැන් කස්ටමර් කෙනෙක් බැංක් එකට යනවා කියලා දැන් බැංක් එකට යනකොට ඒකේ තියෙන එක එක ෆිසිකල් එවිඩන්ස් ටැන්ජිබල්ස් මත අපිට හිතා ගන්න පුළුවන් ආ ෆ්ලෝ එක කොහොම යයිද කියලා. දැන් අපි යන්නේ බැංකුවකට සල්ලි ගන්න නම් එතන ඉස්සරහාම හොඳට මැෂින්ස් දාලා නිකන් ටෙක්නොලොජි එකත් එක්ක යාලා මොඩර්න් විදිහට මැෂින්ස් දාලා එහෙම තියෙනවා නම් ආ අපිට හිතා ගන්න පුළුවන් මේක පොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙන මේ එකක් අපිට අර ගොඩක් වෙලා පෝලිං වල ඉන්න ඕනේ නැති වෙයි. අන්න ඒ වගේ අපිට ෆ්ලෝ එකම අපිට අපිට හිතා ගන්න පුළුවන් ආ මේක අපිට මේ මේක තමයි මෙයාලගෙන් ලැබෙන ක්වොලිටි. අන්න ඒ වගේ ඒක ෆැසිලිටේට් කරනවා අපේ යාලගේ ඩිලිවරි ප්‍රොසෙස් එක ෆැසිලිටේට් කරනවා මේ ෆිසිකල් එවිඩන්ස් මත. ඊළඟට ඩිෆරෙන්ෂියේටින් ෆර්ම් ෆ්‍රම් කම්පිටිටර්ස් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ තියෙන ෆිසිකල් එවිඩන්ස් මත අපිට ඩිෆරෙන්ෂියේට් කරන්න පුළුවන්. ඊළඟට සෙටින් කස්ටමර් එක්ස්පෙක්ටේෂන්ස්. දැන් අර කස්ටමර් ඉවැලියුවේට් කරන්නේ මේ ෆිසිකල් එවිඩන්ස් මතනේ. එතකොට අපිට පුළුවන් මේ ෆිසිකල් එවිඩන්ස් මත එයාලට ඉවැලියුවේෂන් එකක් කරන්න ඉඩ දෙන්න. දැන් එක්සැම්පල් එකක් විදිහට අපි එයාපෝට් එකෙන් දැන් අපි දැන් ටිකට් අපි දැන් කොහේ හරි රටකට යන්න හදනකොට අපි හරියටම දන්නේ නැහැ ඒ සර්විස් එක හරි වෙලාවට දෙයිද හරියට අපිට ෆ්ලයිට් එකට යන්න පුළුවන් වේද අපිට හරි වෙලා කීයට එතනින් අදාළ තැනින් බහින්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපිට දෙන එවිඩන්ස් එක අපිට දෙන ටැන්ජිබල් එක තමයි ටිකට් එක. ටිකට් එක නිසා අපි දන්නවා අපි මේ වෙලාවට මෙතනින් නැගලා මේ වෙලාවට මේක ඉවර කරගන්න අතනින් බහිනවා කියන එක ලෑන්ඩ් කරනවා කියන එක. අන්න ඒ වගේ අපිට කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන්ස් ඇති කරන්න අපිට ඒ දේවල් යොදා ගන්න පුළුවන්. ඊළඟට ඉන්ෆ්ලුවෙන්සිං ඇෆෙක්ට් ඇන්ඩ් බිහේවියරල් රෙස්පොන්සස් ඔෆ් කස්ටමර්ස් ඇන්ඩ් එම්ප්ලොයිස්. මේවා ඉන්ෆ්ලුවෙන්ස් කරන්නේ බිහේවියරල් රෙස්පොන්ස් එකක් දෙන්න. බිහේවියර් එක වෙනස් කරන්න ඉන්ෆ්ලුවෙන්ස් කරන්නේ කස්ටමර්ගේ විතරක් නෙමෙයි employees ලගේ දෙගොල්ලොන්ගෙම physical environment එක හොඳට තියෙනවා නම් employees ලත් සතුටින් ඒකේ වැඩ කරනවා. එයාලගේ එයාලා commit වෙනවා ඊළඟට එයාලගේ
ප්‍රඩක්ටිවිටි එක වැඩි. ඒ වගේම කස්ටමර්ගේ පැත්තෙන් ගත්තොත් එයාලා ඒ ෆිසිකල් එවිඩන්ස් හොඳ නිසා එයාලා නැවත අපේ සර්විස් එකට සර්විස් ඕගනයිසේෂන් එකට එනවා. එයා අපි අපේ අපේ සර්විස් එකේ ක්වොලිටි එක එයාලා ජජ් කරනවා පොසිටිව් විදිහට. ඒක නිසා එයාලගේ බිහේවියර් එක ඉන්ෆ්ලුවන්ස් කරනවා මේ ෆිසිකල් එවිඩන්ස් වලින්. ඊළඟට ෆිසිකල් එවිඩන්ස් කැන් ප්‍රොවයිඩ් ඉන්ෆෝමේෂන් about how service production process works. Physical evidence වලින් අපිට information දෙනවා අපේ process එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. Restaurant එකක් විදිහට අපිට ලැබෙන meal එක. ඒ පිඟානේ තියෙන කෑම ලස්සනට ඒක අර මේ පිළිවෙලට තියලා attractive විදිහට තියලා දෙනකොට අපිට දැන් හිතන්න පුළුවන් ආයෙනම් මේක හොඳට quality විදිහට ඇති. क्वालिटी विधि किचन हदनमेंट प्लेट पिरी साटल तीन द्लेट पिरी कैम वाल मे इसमें वेटल तीन बेहन वे अने वे हेम पीली तिब्बा इवालुवेट करना मेक क्वालिटी सर्विस अने वे वे रोल तम फिजिकल एविडेंस पर्फॉम कर स्लाइड मैगति अभी कुहमद डिफरेंशिएट करें सर्विस ऑर्गनाइजेशन कंपेटिटर्स लाट वड़ा यालव डिफरेंशिएट करने का टिका अमारु दे सर्विस काकने यालट मावेनिक वेच्च देवाल याल होयागेन एवा मुदर सप्यान्नोरे डिफरेंशिएट पेन डिफिकल्ट देया इवागे में फिजिकल एविडेंस प्रोवाइड स्ट्रेटजी फॉर सर्विस तोड़ में सर्विस वर्ल्ड ये थी ना अमारु अमारु डिफरेंशिएट कराना अमारु बाबर टा स्ट्रेटजी का तो हमारे फिजिकल एविडेंस क्या है एग्जांपल लेके मैडम की अपने का एनएसबीएम में का एनएसबीएम में का पोजीशन कर लाती है ने ग्रीन यूनिवर्सिटी किया लाने ඉතින් එයාලා අන්නේ ග්‍රීන් යුනිවර්සිටි කියන කන්සෙප්ට් එක යාලා ග්‍රීන් යුනිවර්සිටි වෙන්නේ නැහැ නේ ස්වභාවිකම මොකද ඒක ජනාකි ජනාකි නෙමෙයි ඒක අර නිකන් කාන්තාරයක් වගේ පැත්තක් නේ මේ පැත්තකනේ යාලා හදලා තියෙන්නේ එතකොට එහෙම පැත්තක කොහොමද යාලා මේ ග්‍රීන් යුනිවර්සිටි කියලා මේ වගේ කන්සෙප්ට් එක දැම්මේ එයාලා එයාලා ගස් වැව්වා ගස් වවල ලස්සන්ට ඒවා මේන්ටේන් කරලා අර බිල්ඩින් වල නිකන් මර මේ පාසි නෙමෙයි අර වැල් අර කොළ වැල් වැටෙනවා වගේ ලස්සන්ට වවලා ඒ ගස් ලස්සන්ට කප්පාදු කරලා ලස්සන්ට හදලා ඊට පස්සේ ක්ලීන් විදියට තියාගෙන අන්න එහෙම තමයි ඒ ෆිසිකල් එවිඩන්ස් මත තමයි යාලා ඒ ඩිෆරෙන්ෂියේට් කරපු එක පවත්වගෙන යන්නේ ඊළඟට හෝටල් එක අපි දැන් හෝටල්ස් ගත්තොත් හෝටල්ස් වල දැන් කොළඹ පැත්තේ කොළඹ ඒරියා එක ගත්තොත් දැන් ගෝල් ෆේස් හෝටල් එක හොඳ නමක් තියාගත්තට ඒක තියෙන්නේ हॉटेल पारट मून लागे पार तीन शब्द वाहन तीन शब्द मार हॉटेल बल पाना हॉटेल इला खंडल खंडल मार काम पेम शब्द बद्ध नती असन इतोटारे विना काम देख बला डिफरेंशिएट कर होटल देखा सुप्रीम होटल देखा तर डिफरेंशिएट वेला कर लाट अदाल आवेनिक वेच्चे एक एक देवा मत गोल फेस होटल मन मत यार मेन डोएगा मूद मुगुन अरे पारट मुगुन नहीं मूदर मुगुन तर गोल फेस मुगुन लगे तीन अंदे यार डिफरेंशिएट वेला रॉयल रेमेडीस हॉटेल हॉटेल मे डिफरेंशिएट कर फिजिकल क्यूसने अरे ईजिप्त मम्मी तीयला कलने इलांट मे मना कोरियन रेस्टोरेंट्स तो अलागे अलागे कोरियन क्यू आम एतुले
එයාලා පාවිච්චි කරන්නේ කොරියන් වගේ දේවල්ම තමයි. කෑම වගේම එයාලගේ ෆිසිකල් එවිඩන්ස් එක. ඒ අදාළ ෆොටෝස් දාලා, ස්ටැචුස් දාලා, සිංදු දාන්න ඒවා, කන්න තියෙන අර හැඳි හැඳි නෙමෙයි අර කූරු දෙක ඒවා, ඒ වගේ අර පිංගම් ඒ වගේ අන්න ඒ වගේ සමහරට වේටර්ස්ලාත් ඒ වගේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එයාලගේ මේ මේ තියෙන ආවේනික දේවල් මත ඊළඟට එයාලා යොදා ගන්න ෆිසිකල් එවිඩන්ස් මත එයාලා ඩිෆරෙන්ෂියේට් වෙලා තියෙනවා. හරි. තේරෙන්නේ නැති නේ. ඊට පස්සේ ඊළඟට යන් ඊළඟ ස්ලයිඩ් එකට. හරි. මේකෙදි මෙතන ඉඳන් අපි මොඩල්ස් ටිකක් කතා කරනවා. මේකෙදි මේ රසස් ස්ටිමියුලස් රෙස්පොන්ස් මොඩල් එකේදී අපි කතා කරන්නේ මේ සර්විස් එන්වයරන්මන්ට්ස් කොහොමද කස්ටමර්ගේ බිහේවියර් එක වෙනස් කරන්න ස්ටිමියුලි එකක් වෙන්නේ කියලා. මේකෙදි දැන් වම් පැත්තේ ගත්තහම තියෙනවා එන්වයරන්මන්ට් ස්ටිමියුලි එක. ඒක ඇෆෙක්ට් වෙනවා අපේ බිහේවියර් එකට. අපි රෙස්පොන්ඩ් කරන විදිහට. එක්සැම්පල් එකකින් ගියොත් දැන් එන්වයරන්මන්ටල් ස්ටිමියුලි කිව්වහම අපි මෙතනදී දැන් ඕර්ගනයිසේෂන් දෙකක් කම්පෙයාර් කරොත් සර්විස් ඕර්ගනයිසේෂන් දෙකක් හොඳ ක්වලිටි එකක් තියෙන රෙස්ටුරන්ට් එකකුයි සාමාන්‍ය يعني ක්වලිටි එක සාමාන්‍යයෙන් අඩු රෙස්ටුරන්ට් එකකුයි ගත්තොත් එතකොට අපි මේ දෙකේ තියෙන එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් අපිට කම්පෙයාර් කරන්න පුළුවන්. එහෙම කම්පෙයාර් කරාම ඒවා ඩිෆරන්ට් ඒ දෙක අතර ඩිෆරන්ට් ස්ටිමියුලස් තියෙනවා. දැන් එක හොටෙල් එකක් හොඳට අපිට එයාලගේ කෑම ඩිලිෂස් නම් ඊළඟට ෆ්‍රේග්‍රන්ස් එක හොඳයි නම් ඒගොල්ලන්ගේ එම්ප්ලොයිස්ලා පලයිට් නම් හොඳට ඉඩ තියෙනවා නම් කාර් පාකින් එක තියෙනවා නම් අපිට ප්‍රෙෂර් එකක් නැති වෙන අපිට සතුටක් ඇති වෙනවා ඒ රෙස්ටුරන්ට් එකට ගියාම. අන්න ඒ සතුට නිසා අපේ රෙස්පොන්ස් එක රෙස්පොන්ස් වෙන්නේ අප්‍රෝච් කියන එක. ඒ කියන්නේ අපි ආයෙ ආයෙත් ඒ සර්විස් එකට යනවා. ඒ වගේම අපි ඒක තව කාට හරි රෙකමන්ඩ් කරනවා. ඒ වගේම අපි ඒකට පොසිටිව් වර්ඩ් ඔෆ් මවුත් එකක් තමයි තියෙන්නේ. අපේ රෙස්පොන්ස් එක අපේ බිහේවියර් එක වෙන්නේ අප්‍රෝච් කියන එක. ඒ අර අපිට අර ඒගොල්ලොන්ගේ ෆිසිකල් එවිඩන්ස් වලින් අපිට අර ප්‍රෙෂර් එකක් ඇති වුණ නිසා ප්‍රෙෂර් එකක් ඇති වෙන නිසා අපේ බිහේවියර් එකුනේ අප්‍රෝච්. ඊළඟට බලමු අපි අර මේ ක්‍රවුඩඩ් ප්ලේස් එකක තියෙන ක්‍රවුඩ ක්වොලිටි එක අඩු රෙස්ටුරන්ට් එක. ඒ රෙස්ටුරන්ට් එකේ කෑමත් එච්චර හරිනේ. පාකින් එකත් ගොඩක් නැහැ. ඒ වගේම මේ එතන ඉන්න අනෙක් කස්ටමර්ස්ලා එයාලත් නිකන් හැමදෙස්සෙම කෑ يعني කැමරා නැහැ කියලා කෑ ගන්න ඊළඟට ඉන්න එම්ප්ලොයිස්ලා එයාලත් හරියට වැඩ කරන්නේ නැහැ. ඊළඟට වොෂ්රූම්ස් ක්ලීන් නැහැ. ඒසී එකක් නැහැ. අන්න ඒ වගේ වුණාම අපි කැමති නෑනේ. අපිට තියෙන්නේ නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් ඒ රෙස්ටුරන්ට් එක අනු. එතකොට ඒ නෙගටිව් ෆීලින් එකක් එහෙම නැත්නම් නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා අපේ බිහේවියර් එක වෙන්නේ අවොයිඩන්ස් කියන එක. ඒ කියන්නේ අපි ආයේ නැවතත් ඒ සර්විස් එකට යන්නේ ඒ රෙස්ටුරන්ට් එකට ආයේ යන්නේ නැහැ. අපි තව කාටවත් රෙකමන්ඩ් කරන්නෙත් නැහැ. අපි ඒක ගැන තියෙන්නේ නෙගටිව් වර්ඩ් ඔෆ් මවුත් එකක්. හරිද? අන්න ඒක තේරුණා නේද? කියන්නේ අර අපිට ප්‍රෙෂර් එකක් නම් සපයන්නේ අපි ඒකට කැමති නම් අපේ බිහේවියර් එක වෙන්නේ අප්‍රෝච් කියන එක. අපිට ඒක ගැන තියෙන නෙගටිව් ඇටිටියුඩ් එකක් නම් නෙගටිව් ෆීලින් එකක් නම් අපේ බිහේවියර් එක වෙන්නේ අවොයිඩන්ස් කියන එක. එතකොට අර ප්‍රෙෂර් එක මත රවුසර්ස් මත අපේ බිහේවියර් එක වෙනස් වෙනවා අප්‍රෝච් හරි අවොයිඩන්ස් කියලා හරි. ඔය ස්ලයිඩ් එකේ ඔච්චරයි. ඊළඟ ස්ලයිඩ් එක යංගු ඒකේ තියනවා දැන් ඔය කියපු විස්තර ටිකමයි ඉන්සයිට්ස් තියෙන්නේ. සිම්පල් yet fundamental model of how people respond to environment. මේක සිම්පල් මොඩල් එකක්. ඒ උනාට ෆන්ඩමෙන්ටල්. මේක ෆන්ඩමෙන්ටල් මොඩල් එකක්. කොහොමද එන්වයරන්මන්ට් එක අපේ බිහේවියර් එක චේන්ජ් කරන්න බලපාන්නේ කියන එක. ඊළඟට ෆීලින්ස් يعني මේ ෆීලින්ස් මත අපි ගන්න ඒ ෆීලින්ස් මත අපේ බිහේවියර් එක වෙනස් වෙනවා අප්‍රෝච් සහ අවොයිඩන්ස් කියන එක සඳහා. එතකොට
the environment, its conscious and unconscious perception and interpretation influence how people feel in that environment. Conscious hari unconscious hari perception ekak tamam eka ekeni danuwathma hari nodanuwathma hari wena perception ekak ehenata interpretation ekak ape behavior ekak wenas wenawa e environment ekak nisa then stimuli ekak kiyanne ape apiwa attract karaganna puluwan wennone hari ඊට පස්සේ ඊළඟ slide එකට යන්නකො ඒ මොඩියුල් එකට අනුව අපි මෙතනදී කරුණු يعني කස්ටමර්ට කරා يعني කස්ටමර්ගේ බිහේවියර් එක බිහේවියර් නෙමෙයි ඔව් කස්ටමර් ඒ සර්විස් එකේ ඉන්න විදිය අපි කොටස් හතරකට බෙදනවා කියන්නේ අපි මෙතනදී ස්ට්‍රීම්ස් දෙකක් යොදා ගන්නවා එක්ස්ට්‍රීම්ස් දෙකක් යොදා ගන්නවා එකක් තමයි ප්ලෙෂර් එක අනුව يعني ප්ලසන්ඩ් අන්ප්ලසන්ඩ් කියන එක අනුව හරහට තියෙන ඉර unpleasant pleasant ඒ කියන්නේ unpleasant කියන්නේ ඒ ඒ ඒ එතන මේ environment එක يعني physical evidence අපිට අර positive feeling එකක් දෙන්නේ නැහැ. චර අර يعني in employees ලා හරි නැහැ ඊළඟට AC එක හරි නැහැ car parking එක නැහැ washrooms clean නැහැ අන්න ඒ වගේ unpleasant environment එකක් තියෙනවා. ප්ලසන් කියන්නේ එතකොට ඒකේ අනිත් පැත්ත එක්ස්ට්‍රීම් එකේ අනිත් එන්ඩ් එක ඒක ප්ලසන්ට්. ඒ කියන්නේ හොඳට ක්ලී ඒ එන්වයරන්මන්ට් එක ගොඩක් පොසිටිව් විදිහට තියෙන්නේ කස්ටමර්ට. කස්ටමර්ට් වගේම එම්ප්ලොයිඩ් දෙකම මතක තියාගන්න. කස්ටමර්ට් වගේම එම්ප්ලොයිඩ් පොසිටිව් ෆීලින් එකක් තියෙන විදිහට ඉන්ටීරියර් හෝ එක්ස්ටීරියර් හෝ ඒ හැම එකක්ම ප්ලසන් විදිහට තියෙනවා. එතකොට අනිත් එක්ස්ට්‍රීම් එක තමයි අපේ ඒ එන්වයරන්මන්ට් ඒ සර්විස් එන්වයරන්මන්ට් එක රවුස් කරනවාද එහෙම නැත්නම් මොටිවේට් කරනවාද කියන එක රවුසින් ස්ලීපින් අපිව මොටිවේට් කරනවාද මොකද අලුත් දෙයක් කරන්න එහෙම අලුත් දෙයක් කරන්න මොටිවේට් කරනවා නම් ඒ කියන්නේ හැමතිස්සෙම අලුත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙනවා නම් අන්න ඒකට අපි කියන රවුසින් කියලා එතන අපිව මොටිවේට් කරනවා ඊළඟට එහෙම ඊළඟ එක තමයි අනිත් ඒකේ එන්ඩ් එක තමයි සර්විස් ෆර්ම් එකේ තියෙන එන්වයරන්මන්ට් එකෙන් අපිට මොකුත් අලුත් දෙයක් කරන්න හරි ගෝල්ස් අචීව් කරගන්න මොටිවේට් කරන්නේ නැහැ. ඔහේ ඉන්න තියෙන එක. ප්‍රධානම ස්ලීපි. ස්ලීපි කියන එක තමයි එතනදි කියන්නේ. අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න එහෙම අවශ්‍යතාවයක් සපයන්නේ නැහැ. එතකොට අන්නේ එක්ස්ට්‍රීම්ස් දෙක අතර අපිට පුළුවන් කස්ටමර්ගේ ෆීලින්ග්ස් කොටස් හතරකට කතා කරන්න. ඒ දෙක අතර ඒ එක්ස්ට්‍රීම්ස් දෙක අතර තියෙන ඒවා මත කස්ටමර්ගේ ෆීලින්ග්ස් කොටස් හතරක් තියෙනවා. මුලින්ම බලමු රවුසින් එකයි අන්ප්ලසන්ට් එකයි තියෙන්නේ. ඒක මැද තියෙන එක. ඒක මැද තියෙන ඩිස්ට්‍රෙසින් කියන්නේ අන්ප්ලසන්ට් අපේ එන්වයරන්මන්ට් එක අන්ප්ලසන්ට්. කිසිම මොටිවේ මේ පොසිටිව් ෆීලින් එකක් සපයන්නේ නැහැ. ඒ වගේම ඒ වුණාට ඒකේ තියෙන දේවල් වලින් අපිට නිකන් අලුත් දෙයක් කරන්න අලුත් චැලෙන්ජ් එකක් දෙනවා. එහෙම නැත්තම් ගෝල් එකක් තියෙනවා අපි අචීව් කරන්න. ගෝල් එකක් තිබුණට අපිට ප්‍රසන්ට් එන්වයරන්මන්ට් එකක් නෙවෙයිනේ තියෙන්නේ. කියන්නේ කොච්චර ගෝල් තිබ්බට අර මේ එන්වයරන්මන්ට් එකෙන් අපිට ඒකට සපෝට් කරන්නේ නැහැ. එතකොට මිනිස්සු මොනවද වෙන්නේ? ඩිස්ට්‍රෙස් මේ ඩිස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් එකක් නෑලට ඇති වෙන්නේ. මොකද්ද සහරා ආය කියන්න පුදුව දැන් කියපේක ඒ කියන්නේ එක්ස්ට්‍රීම්ස් දෙක අහුණා නේද එක්ස්ට්‍රීම්ස් දෙක අතර තියෙන්නේ එක්ස්ට්‍රීම්ස් දෙක කිව්වා එතකොට රවුසින් එකයි අන්ප්ලසන්ට් එකයි අපි ගත්තොත් රවුසින් කියන්නේ අපිට මොකක් හරි අලුත් දෙයක් කරන්න එහෙම නැත්නම් ගෝල් එකක් දීලා තියෙනවා මේ දේ කරන්න ඕනේ කියලා. මොනවා හරි සර්ප්‍රයිස් එකක් දීලා තියෙනවා. නමුත් අපිට ඒකට උදව් වෙන්නේ නැහැ එන්වයරන්මන්ට් එක. මොකද එන්වයරන්මන්ට් එක අන්ප්ලසන්ට්. යාළගේ එම්ප්ලොයිස්ලාත් එච්චර පොලයිට් නැහැ. ඊළඟට අනිත් එන්වයරන්මන්ට් ලේඅවුට් එකත් හරි නැහැ. අන්න ඒ වගේ
මේ හරි නැති වුණාම අපිට අර නිකන් ස්ට්‍රෙස් වෙනවානේ අපි මේ මේ ගෝල් එක කොහොමද මේ achieve කරගන්නේ අපිට කිසි උදව්වක් නැතුව අන්න ඒ වගේ අපි ස්ට්‍රෙස් වෙනවා example එකක් කිව්වා මේ education කියන එක පැත්තෙන් ගත්තොත් අපි දැන් ළමයිට දෙනවා මේ මේ වෙලාවේදී මෙන්න මේක තියෙනවා මේ මේ ටික කරලා යවන්න ඕනේ ඔහොම ඔහොම කියලා නමුත් උගන්වන ටීචර්ස් මොකද කියන්නේ? යාළ හැමතිස්සෙම බයිනවා ඊළඟට හරියට උගන්වන්නේ නැහැ අවශ්‍ය මේ නෝට්ස් දෙන්නේ නැහැ. එහෙම වුණාම දැන් එන්වයරන්මන්ට් එකෙන් මේ දේවල් ෆැසිලිටේට් කරේ නැහැ. නමුත් යාළට ඇචීව් කරගන්න ගෝල් එකක් තියෙනවා. ඉතින් ඒ ගෝල් එක ඇචීව් කරගන්න එන්වයරන්මන්ට් එක සපෝට් කරන්නේ නැත්නම් යාළ ස්ට්‍රෙස් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඩිස්ට්‍රෙසින් කියලා කියන්නේ. अचीव कर මොනවත් එක්ස්පීරියන්ස් එකක් ගන්න දෙයක් නැහැ. රාත් සර්ප්‍රයිසස් නැහැ. අන්ප්ලසන්ට් වගේම හරිම මේ ස්ලීපි එන්වයරන්මන්ට් එකක් තමයි ඒක. එතකොට කස්ටමර්ස්ලා නියම් බෝරින් නේ. අපිට කිසිම කරන්න දෙයක් නැහැ. හොඳම එක්සැම්පල් එක ගොඩක් ගවර්න්මන්ට් ඔෆිසර්ස් තියෙන්නේ. ඒව ඒගොල්ලොන්ට अचीव कर बीच एनवायरमेंट प्लस තියෙන හැම ෆිසිකල් එවිඩන්ස් එකක්ම වඩා අපිට පොසිටිව් ෆීලින් එකක් දෙන අපිට හිතකර විදියට තියෙන එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒ වුණාට අපිට මේ එන්වයරන්මන්ට් එකෙන් මුකුත් මේ අලුත් දෙයක් කරන්න chances තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මුකුත් ඇචීව් කරගන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ රිලැක්ස් වෙලා ඉන්න. අන්න ඒකට අපි කියනවා රිලැක්සින් කියලා. හොඳම එක්සැම්පල් එක ගොඩක් හෝටල්ස් වල හොටෙල්ස් වලට අපි යන්නේ රිලැක්ස් වෙන්න. අන්න ඒක එක්සැම්පල් එකක්. එතකොට අපිව ඩිස්ට්‍රෙස් කරන්නේ නැහැ මෙතනදී. මොකද ප්ලසන්ට් එන්වයරන්මන්ට් එකක් ඒ වගේම කරන්න දෙයක්වත් නැහැ. කරන්න දෙයක් නැතුනට අර බෝරින් වෙන්නේ නැහැ. බෝරින් වෙන්නේ අන්ප්ලසන්ට් නේද? මෙතන නම් ප්ලසන්ට්. ඒක නිසා අපි රිලැක්ස් වෙන්න පුළුවන්. සර් මැඩම් එක්සැම්පල් එකේ බීච් සයිඩ් හොටෙල් එකක්. දැන් ඔය කඳුකර පැති වල තියෙන හෝටල් එකකට වඩා බීච් සයිඩ් හෝටල් එකකදී මේ අපිට කරන්න දෙයක් නැහැ. සමහර හෝටල්ස් තියෙනවා දැන් මේ බීච් සයිඩ් එකේ එක එක ඇක්ටිවිටීස් දාලා එහෙම දේවල් තියෙනවා. නමුත් සමහර හෝටල්ස් තියෙනවා නිකන් කස්ටමර්ට රිලැක්ස් වෙන්න හදපු ඒවා තියෙනවා. අන්න ඒවා මේ මේකට එක්සැම්පල් එකක්. ඊට පස්සේ ඊළඟට උඩ එක මෙන්න මෙතනදී ගොඩක් සර්විස් ෆර්ම්ස් බලන්නේ මෙන්න මේ කියන තැනට එන්න. මොකද ප්ලසන්ට් එන්වයරන්මන්ට් එකක් වගේම කස්ටමර්ට ඇචීව්ස් තියෙනවා. එයාලට මේ සර්ප්‍රයිසස් තියෙනවා. එතකොට එයාලා ගොඩක් එක්සයිටින්. සාමාන්‍යයෙන් එක්සයිටින් දේවල් තියෙනකොට ඒ වගේ මොන හරි ඇචීව් කරගන්න දේවල් දෙනකොට අපි එක්සයිට් වෙනවානේ. ඩිස්ට්‍රෙස් වෙන්නේ නැහැ. डिस्ट्रेस වෙන්නේ අපිට එන්වයරන්මන්ට් එකෙන් සපෝට් එකක් නැති වෙනවා. නමුත් මෙතන එන්වයරන්මන්ට් එකෙන් සපෝට් එකක් තියෙනවා. ඒක නිසා අපි එක්සයිට් වෙනවා. එක්සැම්පල් එක මරිනා මෝල් එක. මරිනා මෝල් එකේ මේ හොඳ ෆැසිලිටීස් තියෙනවා. හොඳ ලස්සනට එන්වයරන්මන්ට් එක තියන් ඉන්නවා. ඒ වගේම මෙතන මේ එක එක මොනවාද ඔය මේ තියෙනවනේ මේ මොනවද ඒකට කියන්නේ ගේම් එකේ ගේම්ස් තියෙනවා ෆිල්ම් හෝල්ස් තියෙනවා අන්න ඒ වගේ අපිට රවුසින් එකක් මොටිවේට් එකක් සපයන දේවලුත් තියෙනවා ඉතින් ඒ වගේම අර ක්ලීන් විදියට තියෙන හොඳ එවිඩන්ස් උත් තියෙනවා ඒක තේරෙන්නේ නැති නේද මේ මේ මොඩල් එක
सर्विस फर्म का बला हेमतिम एक्साइटिंग की एवगेम सर्विस फर्म का अनिवार्य डिस्ट्रेस की बोरिंग की अवॉइड करे सिचुएशंस अवॉइड कर सर्विस ऑर्गनाइजेशन होता कस्टमर के पैकिंग होता है एक अयन कर बला අයින් කරන්න පුළුවන් එතකොට අර යාලගේ මේ එන්වයරන්මන්ට් එක ප්ලසන්ට් විදිහට හැදුවා. ඒක යාලට කරන්න පුළුවන් දෙයක් නේ. ඒක නිසා යාලට මේ පැත්ත අවොයිඩ් කරන්න පුළුවන්. යාලගේ එන්වයරන්මන්ට් එක ප්ලසන් කරලා. ඒතර සර්විස් ෆර්ම් එකක් පොසිෂන් වෙන්නේ අර මේ එක්සයිටින් රිලැක්සින් කියන දේ මත. අපිට කියන්න බෑ රිලැක්සින් කියන එක හොඳ නෑ කියලා. මොකද හෝටල්ස් එහෙම රිලැක්සින් කියන දේ පාවිච්චි කරනවා. එක්සයිටින් කියන එක ගොඩක් හොඳයි. relaxing කියන එකත් හොඳයි. ඒතකොට firms බලන්න යාලා differentiate වෙන්න ඒ දෙක ඒ situations දෙකේ. හරි. ඊළඟ slide එක. මේකෙදි කතා කරන්නේ අරකේ කියපු දේවල්මයි. emotional responses to environments can be described among two main dimensions, pleasure and arousal. අර dimensions දෙක pleasure කියන එකයි pleasure කියන එකේ pleasant ද unpleasant ද arousals කියන එකේ arousing ද sleepy ද කියන එක ළඟට pleasure is subjective depending on how much the individual likes or dislike the environment මේක subjective දෙයක් pleasure කියන එක subjective දෙයක් මොකද ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා depend වෙනවා එයා ඒ environment එක කැමතිද නැද්ද කියන එක මත ඊළඟට arousal quality of an environment is dependent on its information load its degree of novelty and complexity කියන්නේ දැන් arousal කියන එක රඳාපවතින්නේ information load කියන එක මත ඒ කියන්නේ දැන් ඔය arousal කියන්නේ අපිව motivate කරන දෙයක්නේ අපිව motivate කරන ඔය novelty කියන්නේ අලුත් දෙයක් new දෙයකින් තමයි unexpected surprising new familiar අන්න ඒ වගේ දේවල් novelty එක වැඩි වෙන තරමට අපිව arouse කරනවා ඊළඟට complexity එක complex නම් ගොඩක් තියෙන දේවල් කම්ප්ලෙක්ස් ආ ඒක තියෙන එලිමන්ට්ස් වැඩි නා අපිට චේන්ජ් වෙන්න තියෙන එක්ස්ටෙන්ට් එක වැඩි නා කම්ප්ලෙක්සිටි එක වැඩි නා අපි ස්ට්‍රෙස් කරනවා මොකද මිනිස්සු කැමති නෑනේ මේ කම්ප්ලෙක්ස් දේවල් වලට යන්න ඒතර කම්ප්ලෙක්ස් කියන එකයි අන්ප්‍රසන්ට් එන්වයරන්මන්ට් එකයි එකතු වුණාම ස්ට්‍රෙස් එක අර ඩිස්ට්‍රෙස් කියන සිටුේෂන් එක ඇති වෙනවා ඒක නිසා novelty එක high වුණාම ඒ වගේම complexity එක low වෙන්න ඕනේ arousals වලදී ඊළඟ slide එක behavioral consequence of affect මේකෙදි අරවාගෙනමයි කියන්නේ basically pleasant environments result in approach and unpleasant environment result in avoidance ඒ කියන්නේ දැන් අර කලින් model එකේදී මේ මොඩල් එක අර කලින්ම කිව්වා අර අපේ බිහේවියර් එක තියෙන අවොයිඩන්ස් කියන එකයි මොනවද අප්‍රෝච් කියන එකයිනේ එතකොට අර ප්ලසන්ට් එන්වයරන්මන්ට් එකක් නම් තියෙන්නේ අපි ඒකට ඇට්‍රැක්ට් වෙනවා එතකොට ඒක අප්‍රෝච් කියන රිසල්ට් එක ඇති වෙන්නේ නමුත් අන්ප්ලසන්ට් එන්වයරන්මන්ට් එකකදී අවොයිඩන්ස් කියන එක ඇති වෙන්නේ මිනිස්සු ඒ ප්ලේස් එක අවොයිඩ් කරනවා ඒව ඒ වගේම මේ negative word of mouth එකක් තමයි spread කරන්නේ ඊළඟට arousals acts as an amplifier of the basic effects of pleasure on behavior arousal කියන එක amplifier එකක් يعني behavior එක වෙනස් කරන amplifier එකක් තමයි arousals කියන්නේ environment එක pleasant වුණාම novel arousals ඒ කියන්නේ new arousals තිබ්බහම අපි අර නිකන් attractive වෙනවා rock climbing වගේ ගත්තහම කඳුනගින්න එහෙම තිබ්බහම මේ අර දැන් ඒක ගොඩක් attractive නේ එතකොට pleasure එකක් ඇති වෙනවා එතකොට behavior එක approach වෙනවා ඊළඟට if the environment is pleasant increase in arousals can lead to excitement and stronger positive consumer response ඒකට අර කිව්වා වගේ pleasant environment එකක් නම් හොඳට arousals තියෙනවා නම් ඒ arousals අපිව lead කරනවා excitement එකට වගේම positive strong positive response එකකට
Now, if the environment is unpleasant, increase in arousal level will move customers into distress in region. Our unpleasant environment kiyana arousals apiwa yomu karanne distress in kiyana tanata ara continuum eke ara distress in kiyana patta matakane unpleasant habai tiyena arousing de arousals ehema tibbata apiwa yomu karanne distress in kiyana patta nanta feelings during the service encounter is also an important driver of customer loyalty ekena customer lo api ape sapena සේවාවෙන් කස්ටමර් හැපි නම් හොඳ පොසිටිව් ෆීලිංස් නම් තියෙන්නේ යාලා එන්කවුන්ටර් වෙන වෙලාවේ ඒක කස්ටමර් ලෝයල්ටි එක ඇති කරන්න බලපානවා කස්ටමර් ලෝයල් වෙනවා යාලා හැමතිස්සෙම රීවිසිට් ඇති වෙනවා ඒ රීවිසිට් ඇති වෙනවා කියන්නේ කස්ටමර් අපිට ලෝයල් වෙනවා කියන එක මේ මොඩියුල් එකට තියෙන එච්චරයි ඊළඟට මේ තියෙන තව මොඩියුල් එකක් අරක වගේමයි ඒකෙම තියෙන දේවල්මයි මේ මොඩියුල් එකෙත් තියෙන්නේ a framework for understanding the impact of physical environment මේක framework එකක් අර physical environment එක අපේ behavior එකට customer ගේ වගේම employee ගේ behavior එකට impact වෙන්නේ කොහොමද කියන එක මුලින්ම තියෙන environmental stimuli කියන එකනේ ඒ කියන්නේ දැන් මෙතන දාලා තියෙන ස්පේස් සයින් සිම්බල්ස් කියන්නේ නමුත් මේකට මියුසික් ටෙම්පරේචර් කලර් වොෂ් කරපේක ඊළඟට බීලින් ඔය වගේ හැම දෙයක්ම එන්වයරන්මන්ටල් ස්ටිමියුලස් වලට අයිති වෙනවා ෆිසිකල් එවිඩන්ස් තියෙන අන්න ඒ දේවල් අයිති වෙනවා එතකොට ඒ දේවල් ඉම්පැක්ට් වෙනවා කස්ටමර් ගේ වගේම එම්ප්ලොයි ගේ තෝත්ස් ඇන් අපීරන්ස් වලට එයාලගේ තෝත්ස් වලට ඒ කියන්නේ මූඩ්ස් එයාලගේ මූඩ් එක දැන් කස්ටමර් කෙනෙක් ඉන්නේ ගෙදර ඉඳන් එන්නේ සර්විස් එකට කායිකල් රණ්ඩු වෙලා හරිම නෙගටිව් මූඩ් එකක් එක්ක බෑඩ් මූඩ් එකක් එක්ක එතකොට මේ බෑඩ් මූඩ් එකක් තියන කස්ටමර් සර්විස් එකට ආවට පස්සේ එයාට හැපි මූඩ් එකක් ඇති වෙනවා මොකද එයාට අර සර්විස් ෆර්ම් එකේ තියෙන අර එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් හොඳට පොසිටිව් විදියට තියෙනකොට ෆ්‍රෙන්ඩ්ලි විදියට තියෙනකොට එයාගේ අර මූඩ් එකක් නැති වෙනවා මූඩ් එක චේන්ජ් කරන්න පුළුවන් වෙනවා ඊළඟට ෆීලිංගස් එයාලගේ ෆීලිංගස් තියෙන්නේ පොසිටිව් වෙන පොසිටිව් විදියට නෙගටිව් විදියට ෆීලිංගස් ඇති වෙනවා එතකොට එන්වයරන්මන්ටල් ස්ටිමියුලි එකකදී අපේ ෆීලිංගස් පොසිටිව් විදියට ඇති වෙනවා ඊළඟට කම්ෆර්ට් ෆීලිං ඊස් වගේ එයාලා කොච්චර ලේසියට එතන ඉන්න පුළුවන්ද අන්න ඒ දේවල් එයාලගේ තෝත්ස් ඒ කියන අර කස්ටමර්ගේ හිත ඇතුලේ ඇතිවන දේවල් එතකොට ඒ අපේ මූඩ් එක තෝට් එක මේ අර ස්ටිමියුලි වලින් එන්වයරන්මන්ටල් ස්ටිමියුලි වලින් ඇති වෙනවා ඒ මූඩ් එක මත අපේ බිහේවියර් එකට බල බිහේවියර් එක චේන්ජ් වෙන්නේ අර මේ මූඩ් එක මත ඒ කියන්නේ දැන් එෆිෂන්සි ගත්තොත් එම්ප්ලොයි කී පැත්තෙන් ගත්තොත් එම්ප්ලොයි දැන් අර environmental factors environmental stimuli හොඳට positive විදියට හොඳට තියනවා ACM හොඳට තියනවා නම් employee තේක වැඩ කරන්න කැමැත්තෙන් එතකොට එයාගේ efficiency එක වැඩි වෙනවා ළඟට customer interact වෙනවා වැඩි interactions customer අපිත් එක්ක හොඳට interact වෙනවා ඒ වගේම interaction එක employee ගේ පැත්තෙන් ගත්තොත් employee ට පුළුවන් වෙනවා හොඳ environment එකක් තියනවා නම් customer හොඳ eye contact එකක් තියාගෙන ඒ හොඳට එයත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න. ඊළඟට ඩයලොග්ස් ගත්තහම ඕගනයිසේෂන් එක එම්ප්ලොයි එක හොඳ ඩයලොග් එකක් මේන්ටේන් කරන් යන්න ඕනේ. කියන්නේ ඕගනයිසේෂන් එකේ කල්චර් එක, එයාලගේ රූල්ස් හැම හොඳට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙනවා හොඳ එන්වයරන්මන්ටල් ස්ටිමියුලස් තියනවා නම්. ඊළඟට නෝම්ස් කියන්නේ කොහොමද කස්ටමර්ස්ලා අපේ සර්විස් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නේ කියන දේවල් නෝම්ස් මතනේ අපේ සර්විස් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නේ. එතකොට අන්න ඒ වගේ මුලින්ම එන්වයරන්මන්ටල් ස්ටිමියුලි එක බලපානවා කස්ටමර් ගේ තෝත්ස් අපීරන්ස් වලට, ඒ කියන්නේ මූඩ් ෆීලිංගස් කම්ෆර්ට් එකට. ඊට පස්සේ ඒ මත බිහේවියර් එක රඳා පවතිනවා. ඊළඟ ස්ලයිඩ් එකට යන්නකෝ. ඒකේ තියෙනවා දැන් ඔය පළවෙනි එකේ තියෙන ඉම්පැක්ට්ස් ඔන් කස්ටමර් ඇන් එම්ප්ලොයි තෝත්ස් ඇන් ෆීලිංගස්. ඒ කියන්නේ අර තෝත්ස් ඇන් ෆීලිංගස් වල මූඩ් feelings comfort kiwe anna e dewal wage tiyene cognitive emotional psychological gene cognitive kiyanne ape molen tiyena dewal ethera molete sambandhane beliefs thoughts kiyana dewal
රට ඉමෝෂනල් කියන්නේ අපේ හදවතින් ඇති වෙන දේවල් නේද? මූඩ් එක, ෆීලිං, ඇෆෙක්ටිව් අන්න ඒ වගේ දේවල් ඉමෝෂනල්. ඊළඟට සයිකලොජිකල් කියන්නේ අර මානසිකව discomfort ද ඊසි ද කියන එක අර comfort කියන එක discomfort ද නැත්නම් ease ද කියන එක ඒවා අපේ කස්ටමර්ගේ හරි එම්ප්ලොයිගේ හරි thoughts වලට feelings වලට බලපාන එක. ඊපස්සේ ඒ මතනේ behavior එක වෙනස් වෙන්නේ. එතකොට දෙවෙනි එකේ තියෙන influences customers and employees behavioral response. ඒ මත එයාලගේ behavior එක වෙනස් වෙනවා. කස්ටමර් ගත්තොත් අර අර දික අර කලින් මොඩියුල් එකේ තිබ්බේ වමයි behavior එක approach වගේම avoidance. approach එකේදී කරන්නේ customer අපේ සර්විස් එකට හැම එනවා ළඟට explore කරන ළඟට interact වෙනවා ළඟට transact කරනවා return ළඟට revisit අන්න ඔය වගේ දේවල් customer ගේ පැත්තෙන් approach response එක වෙනවා. avoidance එක වෙන්නේ එයාලා leave company එකෙන් යනවා ඊළඟට ආයේ return එකක් නැහැ එයාලා එන්නේ නැහැ ඒ වගේම negative word of mouth එකක් තමයි එයාලා spread කරන්නේ ඒ customer ගේ response එක. ඊළඟට ඊළඟ slide එකේ තියෙනවා employee කොහොමද එයාලගේ response එක දෙන්නේ කියලා. එකක් තමයි productivity කියන එක. ඒ කියන්නේ එයාලා කියන්නේ මේ efficient ද effective ද කියන එක. දැන් සමහර organizations වල employees ලට වෙනම room එකක් දීලා හොඳට ඒ room එක ඇතුලේ AC තියනවා ඊළඟට එයාලට හොඳට ඉඳ ගන්න හොඳ පුටුවක් තියනවා එයාලගේ visitors ලාවහම visitors ලට ඉඳ ගන්න වෙනම පුටු තියෙනවා එයාලගේ අර නම ගහලා අර board එකක් තියෙනවා අන්න ඒ වගේ මේ හොඳ room එකක් comfortable room එකක් තිබ්බහම එයාලත් කැමති ඒතකොට එයාලගේ productivity එක වැඩි නමුත් බලන්න සමහර ඕගනයිසේෂන්ස් වල තියෙන පොඩි ඉඩක එම්ප්ලොයිස්ලා එන කොට දෙනෙක් දාලා හරිම noisy situation එකක් තියෙන්නේ AC වත් නැහැ AC තිබ්බත් AC එක එක්කෙනෙක් වැඩි කරනවා තව එක්කෙනෙක් අඩු කරනවා අර එක් එක්කෙනාට එක් එක්කෙනා වෙනස්නේ එහෙම වුණාම යාළුවෝ ප්‍රයිවසි එකක් නැහැ එතකොට කස්ටමර් සෝරි එම්ප්ලොයිගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා අන්න ඒ වගේ එම්ප්ලොයි රෙස්පොන්ස් එක ප්‍රොඩක්ටිවිටි පැත්තේ ඊළඟට ජොබ් සැටිස්ෆැක්ෂන් අර එයාලට හොඳට අර එන්වයරන්මන්ට් එක තිබ්බහම එයාලගේ අර ඉන්ටර්නලි අර කොග්නිටිව් ඉමෝෂනල් සයිකලොජිකල් ඒ වගේ දේවල් පොසිටිව් ෆීලිංස් ඇති වෙනවා ඒ මත එයාලගේ බිහේවියර් එක එයාලා සැටිස්ෆැක්ෂන් සැටිස්ෆයි වෙනවා එයාගේ ජොබ් එක පිළිබඳ ඊළඟට සර්විස් ක්වොලිටි එක මේකට සම්බන්ධ කරන්න පුළුවන් අර කලින් පාඩමේකදී ඉගෙන ගත්තේ අර සර්විස් ප්‍රොෆිට් චේන් එක මිෂෙල් මං හිතන්නේ කරා නැති ඒකෙදි අර ඒකෙදි කියන්නේ අර කස්ටමර් මේ සෝරි එම්ප්ලොයිට හොඳට මේ දේවල් දුන්නහම අර මේ එයාලා සැටිස්ෆයි කරාම එයාලා සපේන සර්විස් එක ක්වොලිටි වෙනවනේ අන්න ඒක තමයි සර්විස් ක්වොලිටි කියලා කියන්නේ මේක එක්සෑම් එකේදී මේක ගැන ලියද්දි අර සර්විස් ප්‍රොෆිට් චේන් එක ගලපලා ලියන්නේ එයාලට සැටිස්ෆයි එයාලව සැටිස්ෆයි කරාම එයාල සපේන සර්විස් එකක් ක්වොලිටි වෙනවා ඊළඟට කමිට්මන්ට් එයාලා කමිට් වෙනවා එයාලා කැමැත්තෙන්ම කමිට් වෙනවා මේ එන්වයරන්මන්ට් එක හොඳ නම් එතකොට ඒ කමිට් වුණාම ටර්න් ඕවර් එක අඩු වෙනවනේ කස්ටමර්ස්ලා සෝරි එම්ප්ලොයිස්ලා මේ සර්විස් එකෙන් අයින් වෙන එක අඩු වෙනවා. එතකොට දැන් නිකන් හරියේ දැන් අර මොනවාද ටර්න් ඕවර් එක වැඩි නම් මොකද වෙන්නේ? එයාලා ඕගනයිසේෂන් එකෙන් යනවා නම් අපේ ප්‍රොසෙස් එකට ඩිස්ටර්බන්ස් එකක් නැති වෙන්නේ ප්‍රොසෙස් එක හරියට ෆ්ලෝ එක හරියට ගෙනියන්න බැරි වෙනවා. මොකද අලුත් අයව හයර් කරන්න වෙනවා ඊළඟට ඒ ගත්ත අයට ට්‍රේන් කරන්න වෙනවා. අන්න ඒ වගේ අමතර දේවල් අපිට කරන්න වෙනවා. ඒක නිසා අර physical environment එක හොඳ විදිහට positive විදිහට තියා ගන්න ඕනේ. එතකොට මේ commitment කියන එක ගලපලා ලියන්න පුළුවන්. අර මතකනේ ඉගෙන ගත්තේ circle of success circle of failure කියලා. අන්න ඒක දාලා මේ commitment කියන එක එතකොට ලියන්න පුළුවන්. ඒක තමයි මේ slide එකෙන් ඊට පස්සේ ඊළඟ එක. හරි. එතකොට අර ඒ මොඩියුල් එකක් framework එකක් ඉවරයි ඊළඟට තියෙන්නේ මේක අලුත් මොඩියුල් එකක් ලොකුවට පෙවුනට ඒකත් අරකෙදී තියෙන දේවල්මයි මෙතනත් තියෙන්නේ පොඩි චූටි වෙනස්කම් ටිකක් තියෙන්නේ ඉන්ටිග්‍රේටිව් framework එකක් business
सर्विस स्केप मॉडल एक මේකෙදි බලන්න මුලින් කහපාට දේවල් බලන්න. මේකෙදි මුලින්ම තියෙන්නේ environmental dimensions. ඒ කියන්නේ අර අරවයි කිව්වා වගේ environmental stimulus තියෙන්නේ. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඒකෙ තියෙන පළවෙනි එක තමයි ambient conditions. Ambient conditions කියන්නේ lighting, ඊළඟට music, temperature, අන්න ඒ වගේ දේවල්. ඒවට තමයි ambient conditions කියන්නේ. ඊළඟට space එක, function එක. ඊළඟට sign symbols artifacts අන්න ඒ දේවල් තමයි environmental dimension environmentally අපිට interior exterior තියෙන දේවල් ඊට පස්සේ ඒකෙන් යනවා ඊළඟ කහ පාට දෙක තියෙන්නේ moderators ඒ කියන්නේ දැන් මේ environmental dimensions අපිව employee ගේ වගේම कस्टमर के रेस्पॉन्स वाला टा इफेक्ट है ना वाने अरे निम्पाट हतरा एक दिक्कत ही नहीं इतना मैदा देखता हूँ मैं एम्प्लॉय रेस्पॉन्स कस्टमर रेस्पॉन्स क्या है एम्प्लॉय रेस्पॉन्स ऐसे कटा उड़ीन थी है ना कॉग्निटिव इमोशनल साइकोलॉजिकल अरे खाली मॉडल लेके कथा कर पु अरे मैं feelings thoughts වලට අදාළ ඒවන cognitive emotional psychological ඒ කියන්නේ යාළගේ internal responses internally ඇති වෙන දේවල් employee ටත් cognitive emotional psychological internally ඇති වෙනවා customer ගේ response එකත් internally ඒ තුනම ඇති වෙනවා එතකොට අන්නේ ඒවා අතර moderators ලා තියෙනවා employee response moderator customer moderator කියලා ඊළඟට අර දැන් internally ne responses ඇති වෙන්නේ cognitive emotional psychological මුලින්ම අපි employee ගත්තොත් එතකොට ඒ internal responses impact වෙනවා behavior එකට employee ගේ behavior එක ඒ behavior එක වෙන්නේ approach avoid කියන එක ඒ වගේම customer ගේ යට customer ගත්තොත් customer ගේ internal response මත තීරණය වෙනවා එයාලගේ behavior එක approach avoid කියන එක අපි employee ගේ response ගත්තොත් approach වෙන්නේ affiliation exploration stay longer satisfaction කියලා දේවල් එයාලා එයාලට නිකන් එයාලගේ අර environment එක නිකන් crowded place එකක් වගේ දැනුණොත් එයාලා මේ මේකේ ඉන්නේ නැහැනේ එතකොට avoidance එක වෙන්නේ එයාලා අපේ organization එකෙන් අයින් වෙනවා වෙන organization එකකට යනවා ඊළඟට මේ approach වෙන්නේ එයාලා ඔර්ගනයිසේෂන් එකත් එක්ක දිගටම ඉන්නවා හොඳ ක්වොලිටි සර්විස් එකක් සපයනවා ඊළඟ කමිට්මන්ට් එක වැඩි ඔන්න ඔය වගේ දේවල් අප්‍රෝච් අවොයිඩන්ස් වෙනවා අවොයිඩන්ස් වලදී එයාලා එයාලට ඒක හරි නැති වුණාම වෙන ඔර්ගනයිසේෂන් එකකට ගිහිල්ලා ඒ වගේ දේවල් වලට ජොයින් වෙනවා අන්න ඒ වගේ එයාලගේ බිහේවියර් එක වෙනස් වෙනවා ඊළඟට කස්ටමර් ගේ පැත්තෙන් ගත්තොත් අප්‍රෝච් වෙන්නේ ඇට්‍රැක්ෂන් ස්ටේ ස්පෙන්ඩ් මෝ මනි ඊළඟට සැටිස්ෆැක්ෂන් එයාලා attract වෙනවා රැඳි අපේ සර්විස් එකත් එක්ක රැඳි ඉන්නවා ඊළඟට තවත් සර්විස් මිලදී ගන්නවා එක සර්විස් එකක් ආවට අපේ තියෙන ෆිසිකල් එවිඩන්ස් ගොඩක් හොඳ ෆ්‍රෙන්ඩ්ලි වුණාම එයාලා තවත් අපේ ෆර්ම් එකෙත් අනිත් දේවල් ගන්නවා ඊළඟට සැටිස්ෆැක්ෂන් එක වැඩි අවොයිඩ් වෙන්නේ එයාලා ආයේ එන්නේ නැහැ ඕගනයිසේෂන් එකට එයාලා නෙගටිව් වර්ඩ් ඔෆ් මවුත් එකක් ස්ප්‍රෙඩ් කරන අන්න ඔය වගේ දේවල් එතකොට ඕක තමයි ඉන්ටිග්‍රේටිව් ෆ්‍රේම්වර්ක් සර්විස් ස්කේප් මොඩල් එකේ තියෙන්නේ ඊළඟ ස්ලයිඩ් එකට යනකො මේකෙදි කියන්නේ ඒකේ කියපු ටික identifies the main dimensions in a service environment and weaves them holistically මේකෙදි අර main dimensions අඳුරගෙන ඒව අර holistical weave එකකට තමයි පෙන්වන්නේ ඊළඟට customer and employee responses classified under cognitive emotional and psychological which would in turn lead to overt behavior towards the environment ඒ කියන්නේ අර customer ගේ වගේම employee ගේ responses internal responses වෙන්නේ cognitive emotional psychological කියන එක අන්න ඒ තුන කෙලින්ම සම්බන්ධ වෙන කෙලින්ම lead කරනවා අපේ අර මේ මොනවාද behavior එකට එතකොට මේ අර behavior එක තියෙන behavior එක යොමු වෙන්නේ environment එකට
එන්වර්මන්ට් එකෙන් ඉන්ටර්නල් රෙස්පොන්ස් මේ වෙනවා. ඒ ඉන්ටර්නල් රෙස්පොන්ස් මත ඇති වෙන බිහේවියර් එක යන්නේ එන්වර්මන්ට් එක උදෙසා. ඊළඟට key to effective design is how well each individual dimension fits together with everything else. මේක effective වෙන්නේ මේ design එක effective වෙන්න කරන්න පුළුවන් වෙන්නේ මේ එක එක dimensions හොඳට එකිනෙකාට fit වෙන්න ඕන. හරි. ඊළඟ slide එකට යමු. මේකේ තියෙන්නේ අර dimensions කතා කරේ ambient conditions, space function, sign symbols, artifacts අන්න ඒ තුන් වර්ග තුනමනේ. එතකොට service environments are complex and have many design elements. Service environment කියන්නේ complex දෙයක්. ඒකේ elements ගොඩාක් තියෙනවා. එතකොට මේ service scape model එකට අනුව dimensions තියෙනවා වර්ග තුනක් යටතේ කතා කරේ. පළවෙනි එක ambient conditions. Ambient conditions වල තියෙන්නේ ඔය music, scent. Scent කියන්නේ මේ මොනවාද මේ සුවඳවත් ඊළඟට මේ කල් මේ කලර් එක. म्यूजिक ගත්තොත් දැන් ඔය ගොඩක් මේ shopping mall වල එහෙම music කියන එක පාවිච්චි කරනවා. ඒක ගොඩක් අර pleasant mood එකක් ඇති කරන්න හොඳ දෙයක් තමයි music කියන එක. දැන් ඔය ඇඳුම් කඩේකට එහෙම ගියාම සාමාන්‍යයෙන් අර හොඳට music එක ලස්සන මා ලස්සන මේ songs නේ යන්නේ. අර අපේ mood එක pleasant mood එකක් බවට පත් කරනවා music මත. දැන් සමහර ඇඳුම් කඩවල වල शॉपिंग मॉल वाले हैं मैं एक हम फ्लोर के मैं आने तो मैं म्यूजिक के का वैना से ना सेवने में नामुत तारे सामान्य के मित्रा नाम किया थी ना फास्ट रिदम में का हाई वॉल्यूम में का अराउजल लेवल लगा वैडी करना इतना कोटा आरा वैन सामान्य कस्टमर्स टाइम ना ने अनियम इरिटेट वैना सामान्य अपना ते मन हाई वॉल्यूम में डाल दी मां खाना खड़ा गए ना डाल दी तो अपित क्या मत ना අර රවුසර් ලෙවල් එක වැඩි වෙනවා. ඊට පස්සේ මේ මියුසික් ඊළඟට සෙන්ට් කියන එක ස්මෙල් කියන එක අපේ මූඩ් එක වෙනස් කරන්න මේකත් හොඳයි. ඉෆෙක්ට් ඇන් ඉවැලුවේටිව් රෙස්පොන්ස් පර්චස් ඉන්ටෙන්ෂන් ඇන් ඉන්ස්ටෝල් බිහේවියර්. මේකෙදි අර මේ දැන් ඔය ගොඩක්ම වෙලාවට හෝටල්ස් වල හෝටල් සමහර ඔය හොඳ හයි ක්ලාස් හෝටල්ස් වල වොෂ්රූම් එකේ වුණත් මාරම සුවඳක් තියෙනවා. අන්න ඒ වගේ මේ ස්මෙල් එකත් යොදා ගන්න පුළුවන්. දැන් ඉස්සර නම් වඩා ගවර්න්මන්ට් හොස්පිටල් වල එයාලගේ එයාලට ආවෙනික වෙච්ච මේ ස්මෙල් එකක් නේ තිබ්බේ. එතකොට ඒ ස්මෙල් එක ආවත් මේ දැනගන්න ආමේ ගවර්න්මන්ට් හොස්පිටල් එකක් තමා කියලා. අන්න ඒ වගේ මේ සෙන්ට් එකත් ඒක මේ ෆිසිකල් එවිඩන්ස් එකක් වෙනවා. අර අපේ මූඩ් එක වගේම අපි ඒක ගැන ඉවැලියුවේට් කරන විදිහත් මේ බලපාන ඔය සෙන්ට් එක. ඊළඟට කලර් එක කොහොමද මේ කලර් අපේ බිල්ඩින්ග්ස් ඊළඟට ඒකේ ඇතුළත කොහොමද කලර් කරලා තියෙනවා. සමහර කලර්ස් තියෙනවානේ මේ වෝම් කලර්ස් ඊළඟට ඔය එක එක කලර්ස් ඉන ලයිට් කලර්ස් මේ ඩාර්ක් කලර්ස් ඔය එක එක ඒවායින් මේ අර සයිකොලොජි වලත් අපි ඉගෙන ගත්තේ පාටවල් වල තියෙන තේරුම් වෙනස් කියලා. අන්න ඒ වගේ එක එක කලර්ස් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් දැන් හොස්පිටල් එක මේ ඔපරේෂන් වෝඩ් එක ඒ තනිකරමේ තියෙන දේවල් කර්ටන්ස් වල ඉඳන් තියෙන්නේ ග්‍රීන් කලර් එකනේ. ग्रीन कलर की सौम्य पाट इवेजन अंदमे ग्रीन कलर इला यूनिफॉर्म अंड इवे कलर सामान्य वैट कलर प्रोडक्ट मे सौम्य पाट की अंड इवे कलर तप योदा पुड़वा काम पीसफुल काम पेन හරි ඊළඟ ස්ලයිඩ් එක ඊළඟට අනිත් ඩයිමන්ෂන් එක තමයි ස්පේෂල් ලේඅවුට් ඇන් ෆන්ක්ෂනැලිටි. ලේඅවුට් එක කියන්නේ සාමාන්‍යයෙන් එක්සැම්පල් එක මේ සුපර් මාකට් එකක් ගත්තාම යාළලා ලේඅවුට් කරලා තියෙන විදිය අර මේ එක එක නම් අර එකට යන බඩුනේ එක ළඟ තියෙන්නේ අන්න ඒ වගේ යාළලා එතකොට අර මේ ट्रॉली एक ट्रॉली गेनिया ट्रॉली गेनिया इध दाल तम यार अलगे शेप्स दालती अने वाले लेआउट हरी लेआउट रिफर्स टू साइज एंड शेप ऑफ फर्नीचर्स एंड द वे इट इज अरेंज्ड सुपर मार्केट्स तम फंक्शनैलिटी द एबिलिटी ऑफ दोज आइटम्स टू facilitate performance performance එක
හොඳට වෙන්න අන්න අර කියපු layout එක function වෙන විදිය. දැන් අර sub මොනවාද? supermarket එක අර trolleys යන්න ඉඩ දීලා තියෙනකොට අර functionality එක performance එක facilitate වෙනවනේ. දැන් මේ layout එකයි functionality එකයි service firm එකට වැදගත් වෙන්නේ customer මෙතන service firm එකට visit ඇති කරනවා. යාල service firm එකට එන නිසා තමයි මේ layout එකයි functionality කියන එකයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ place එක crowded place එකක් නම් මිනිස්සුන් ඉඳ ගන්න තැනක් නැත්තම් layout එක හොඳ නැහැ. ඊළඟට ඒක කස්ටමර්ට වගේ මේ එම්ප්ලොයිට අර දැන් සුපර් මාකට් වල මේ බඩු ගන්න මේ දැන් සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් බඩු ගන්න ගියාම එයාලා සාමාන්‍යයෙන් මේ අවශ්‍ය දේට අතර දකින්න අමතර දේවලුත් ගන්නවානේ. ඒ ගන්න අර ලේඅවුට් එක හරියට තියෙනකොට මේ ඒකෙන්ම ඇති කරන කස්ටමර්ට ඇති කරනවා මේ ඒකේ රැඳිලා ඉන්නම කියන්නේ අර නිකන් ඇට්‍රැක්ටිව් විදියට ලේඅවුට් එකේම තිබ්බාම කස්ටමර්ට ඒකේ ඉන්න හිතනවානේ තවත් බඩු ගන්න හිතනවානේ. අන්න ඒ වගේ ලේඅවුට් එක අන්න ඒ විදියට ෆැසිලිටේට් වෙන පර්ෆෝමන්ස් එක ෆැසිලිටේට් වෙන විදියට හදන්න ඕනේ. ඊළඟට crowded දැන් සමහර සුපර් මාකට් වල මේ හොඳ බඩු තිබ්බට හොඳ අනිත් දේවල් හොඳ වුණාට හරියට ලේඅවුට් එක මැනේජ් කරලා නැත්තම් අර මිනිස්සු ටික දෙනෙක් ආවම අර නිකන් ලොකු මේ ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා වගේ අර නිකන් මේ ප්ලේස් එක නිකන් මේවා වෙනවා. ඒතකොට කස්ටමර්ස් පොඩ්ඩක් හිටියත් අර නිකන් ගිහම නිකන් crowded place එකක් වගේ දැනෙනවනම් අනේ කස්ටමර්ස් ලා ඉන්න කැමති නැහැනේ. අන්න ඒ වගේ layout එක හරියට හැදුවාම අන්න ඒකේ place එක හරියට අපි මැනේජ් කරගන්න ඕනේ. ඊළඟට signs and sign symbols and artifact කියන්නේ නිකන් signals. දැන් ඔය මේ bill අපේ මේ organization එකේ image එක පෙන්වන විදිහට අපේ මේ symbols වලින් signs වලින් signs යොදා ගන්න. ඔය බිත්ති වල එහෙම ගහලා තියෙනවා. ඊළඟට bill boards වල යොදාගෙන තියෙනවා. ඊළඟට හොඳ හොඳ දෙයක් තමයි ඔය delivery vehicles. ඒවයි මේ ඒවයි ඔහම සිග්නල් එකක් දැම්මහම සයින් සිම්බල්ස් දැම්මහම ඒක අර මූවින් එලිමන්ට් එකක්නේ. මූව් වෙන එලිමන්ට් එකක්නේ මේ ඩිලිවරි වෙහිකල්ස් කියන්නේ. දැන් සර්විස් එකක් අපිට ළඟ තියාගෙන ඉන්න බෑනේ මතක තියාගන්න. සර්විස් එකක් එවලේ පාවිච්චි කරලා ඉවර වෙනවානේ. එතකොට අපිට මතක හිටින්නේ කොහොමද? මතක හිටින්නේ මේ සයින් සිම්බල්ස් යූස් කරාම. අපේ නිතරම ඔය ඩිලිවරි වෙහිකල්ස් යනකොට අපි ඇසට හුරු වෙනවා ඒ සිම්බල්ස්. එතකොට අර මේ ඒ සිම්බල් එක දැක්ක ගමන් කස්ටමර් හිතනවා ආ මේක අර සර්විස් එක. අන්න ඒ වගේ සිම්බල්ස් යොදාගත්තහම අපිව මේ කස්ටමර්ස්ලට ඒක මතක හිටිනවා. එතකොට අන්න ඒ වගේ සිම්බල් සයින්ස් යොදා ගන්න පුළුවන්. හරි. ඊළඟ වැඩේ මෙතන ඉඳන් තියන්නේ මැඩම් කිව්වේ මේ අර කියෝ ගන්න කියලා අපිට කියවන්න ඩාල් කියන කියලා මේ මේකෙදි දැන් ওই සවුන්ඩ් අපීල් කිව්වහම මියුසික් අපීල් එක අර මතකනේ IMC වල අපීල් සදා කරේ ඒකෙදි මතක තියාගන්න ඔය සවුන්ඩ් අපීල් එක අන්න ඒකට අනුව මතක තියාගන්න සවුන්ඩ් අපීල් අර කලින් කිව්වා වගේ රීටේල් ෆැෂන් ස්ටෝර්ස් වල ගොඩක් තියෙනවා මේ වර සද්දෙන් දැම්මහම සමහර මිනිස්සු කැමති නැහැ ඊළඟට කාම් මියුසික් එකක් හොඳ ලස්සන ඒවා දැම්මහම මිනිස්සු කැමති. ඊළඟට මියුසික් එක එහෙම දැම්මහම ඊළඟ ස්ලයිඩ් එකට යනවා අපේ බයින් බිහේවියර් එක ඉන්ෆ්ලුවන්ස් කරනවා මේ මියුසික් එක හරහා. ඒ වගේම ස්ලෝ ටෙම්පෝ මියුසික් එකක් ස්ලෝ යන මියුසික් එකක් තිබ්බහම අපිට දැනෙන්නෙත් නැහැ අපි මෙච්චර වෙලා හිටියද කියලා. අර සින්දු අහගෙන අර හිමීට බඩු තෝර තෝර සින්දුවත් අහගෙන නැලලි නැලවි ඉන්නවා. අපිට හිතෙන්නේ අපි මෙච්චර වෙලා හිටියද කියලා. Customers find music distracting in high involvement decisions and soothing in low involvement decisions. අපි සාමාන්‍යයෙන් දැන් අර දැන් කිව්වේ මේ අපි ඔහේ නැලලි නැලවි තෝරන්නේ අර මියුසික් එක දැම්මහම අර අපිව distract කරනවා. High involvement decisions කියන්නේ අපි අර හොඳට හොයලා බලලා ගන්න ප්‍රොඩක්ට් නේ.
මෙම සර්විසස් නේ දැන් සර්විසස් ගැන කතා කරන්නේ ඒ සර්විස් එකක් අපි හොඳට හොයලා බලලා ගන්න ඕනේ සර්විස් එක දැන් හිතන්න මේ හොස්පිටල් එක අපි හොඳට ඔන්න ක්‍රිටිකල් ඩිසිෂන් එකක් ගන්න යන්නේ අපි දැන් හොඳට ඒකේ තියෙන ටර්ම්ස් කන්ඩිෂන්ස් ඔක්කොම කියවන ඒ අතර හොස්පිටල් එක හොඳ කාම් මියුසික් එකක් ඇහෙනවා කියලා හිතන්න කාම් හරි මොකක් හරි ලස්සන මියුසික් එකක් ඇහුනොත් අපිට අර අර අරව කියවන්න හිතෙන්නේ නැහැ මියුසික් එක කියන දැන් පාඩම් කරන වෙලාවටත් එහෙමනේ සිංදුවක් දාගත්තට සාමාන්‍යයෙන් පාඩම් ගන්න බෑනේ අන්න ඒ වගේ හයි ඉන්වෝල්වමන්ට් ඩිසිෂන්ස් වලදී අපිව ඩිස්ට්‍රැක්ට් කරනවා ලෝ ඉන්වෝල්වමන්ට් වලදී මේක සූදින් හොඳ මෙදයක් ඊළඟට ප්‍රසන් මියුසික් එකක් වලින් වෙන දේවල් තමයි ලොංග කන්සම්ෂන් ටයිම් එක අපි බඩුවක් ගන්න හින වෙලා යනවා ඊළඟට ලොංග පර්සෙප්ෂන් ටයිම් එක පර්සීව් කරන්න වෙලා යනවා ඊළඟට less negative reaction to waiting සාමාන්‍ය මියුසික් එක මෙලව මගුලන් නැතුව මේ සර්විස් ෆර්ම් එකේ ඉන්නකොට අර රැඳිලා ඉන්න අපි කැමති නෑනේ නෙගටිව් රියැක්ෂන් එකක් තියෙනවා නමුත් මියුසික් එකක් දැම්මහම අර මිනිස්සු සින්දු ආගෙන ඔහේ ඉන්න කැමති. ඒතකොට අර නෙගටිව් ෆීලින් එක රියැක්ෂන් එකක් ඇති වෙන්නේ නෑ. මෝ පොසිටිව් සර්විස් ඉවැලුවේෂන් සර්විස් එක ඉවැලුවේට් කරනවා පොසිටිව් විදිහට මෝ ඩිසයර් ටු ඇෆිලියේට් විත් ද සර්විස් ප්‍රොවයිඩර්. සර්විස් ප්‍රොවයිඩර් එක හොඳට මේ ඉන්ටරැක්ෂන් එක හොඳයි. ඊළඟට පේ මෝ ඇටෙන්ෂන් ටු සේල්ස් පර්සන් सेल्स पर्सन टा उन्हें अटेंशन ने काफ़ देना। इलाग टल है, इलाग स्लाइड देख रहे हैं हम लोग। साउंड अपील, साउंड अपील्स वाला मैं इतनो दिख मैं के तीन ना अरवां मित्रा इमाम इतने किया वाला बाराला मैं के तेरे उनका ना बोलूँगा මේක අර එම්ප්ලොයිස් ලටත් වැදගත්. මොකද අර එයාලත් අර කම්මැලිකමක් නැතුව එතකොට ඉන්නවනේ. යාලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ලැබුවාම එයාලත් සතුටින් ඉන්නවා. එයාලගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි. රවුසර් ඇති කරනවා. ඊළඟට ඉන්ක්‍රීස් රවුසර් මේ කන්සියුමර්ස් කන්සිඩර් ෆීවර් සර්විසස් ඇන්ඩ් ප්‍රොසෙස් less information. රවුසර්ස් ඇතුනහම මේ ඉන්ෆර්මේෂන් හොයන ප්‍රමාණය අඩුයි. Show ambience and design experts a positive influence on customer perceptions of sales people and their persuasion impact for a positive influence ekak ne athi wenne sales people la gana eka ilagada ilang slide ekata music and cognition mege de kiyanne music can attract so much attention into itself that an advertisement central message is ignored මතකනේ අර IMC වල කතා කරේ අපි මියුසික් ඇපීල් එක ගත්තාම ඇඩ්වර්ටයිස්මන්ට් එකක මියුසික් එක මතකයි නමුත් අපිට ඇඩ් එක මොකද්ද කියලා සාමාන්‍යයෙන් මතක නැහැ. සෙන්ට්‍රල් මැසේජ් එක ඉග්නෝර් කරනවා ඒ ඇඩ් එකේ තියෙන මියුසික් එකට. මියුසික් එන්හැන්සස් රිකෝල් ඇන්ඩ් රෙකග්නිෂන් ඔෆ් ඇන් ඇඩ්වර්ටයිස්මන්ට් ඉෆ් ඉට් ෆිට්ස් වෙල් විත් ද කන්ටෙන්ට්. ඒ මියුසික් එක හොඳට රිකෝල් විදියට රෙකග්නයිස් වෙන විදිය ඇඩ්වර්ටයිස්මන්ට් එක රෙකග්නයිස් වෙන විදියට හදලා තියෙනවා නම් ඒ වගේම අර කන්ටෙන්ට් එකත් එක්ක ෆිට වෙනවා නම් අපිට මියුසික් එක ඇහුන ගමන් බ්‍රෑන්ඩ් එක මතක හිටිනවා. දැන් එක්සැම්පල් එකක් Airtel එක Airtel එකේ මියුසික් එක එයාලට යුනික් වෙච්ච එකක්. ඒක මතක. ඊළඟට Vogue Jewelers වල අර සිංගර් සෝනු නිගම් කියන සින්දුව ඇහුව ගමන් මතකයි. නැත්තම් Vogue Jewelers කිව්ව ගමන් ඒක මතක් වෙනවා. අන්න ඒ වගේ දෙකම ඒ කන්ටෙන්ට් එකත් එක්ක හොඳට ෆිට වෙලා තියෙනවා. ඊළඟ සන්ලයිට් නේ ප්‍රොඩක්ට් එකනේ. මේ අන්න ඒ වගේ මේ ප්‍රොඩක්ට් එකට හරි දැන් Airtel තමයි හොඳම උදාහරණේ සර්විස් එකක්. අන්න ඒ වගේ මේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මියුසික් ඇපීල් එක ගත්තාම මියුසික් එකෙන් මතක හිටිනවා. ඊළඟට ඊළඟ එක ඊළඟ ස්ලයිඩ් එක site appeal කියන්නේ අපි දකින්න දෙන site කියන අපි දකින්න දෙ. එතකොට site appeal stimuli that result in perceived visual relationship එක size shape colors ඊළඟට මේකේ වැදගත් දේ හතරවෙනි point එකේ තියෙනවා higher levels of excitement and romance were evoked from a typical service firm දැන් අපේ සර්විස් එක ට්‍රැඩිෂනල් එකක් නම් අපි සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් විදිහට තමයි ඔය සයිට් කියන එක පාවිච්චි කරන්නේ. නමුත් ඉතින් අපි මේක ට්‍රැඩිෂනල් සර්විස් එකක් නෙමෙයි. එහෙමනම් අපිට ඔය රොමෑන්ස් කියන දේ අපිට යොදාගෙන ඩිෆරන්ෂියේට් වෙන්න පුළුවන්. ඊළඟට if a service environment is utilitarian or functional
A more typical design is preferable. But then utilitarian functional service environment tiyenne. Anna e wage wata me typical design ekak thamai yoda ganne one. Ara samanyen customer nitharama visit karanne nathi ekak nan ehema e wage ma back office walata oy design kiyana de decors echchara awashya wenne naha ne. Ewa typical vidiyata samanya vidiyata traditional vidiyata tiya gattara kamanne. ඊළඟට මේ මේ වගේ දේවල් මේ යොදා ගන්නලා එක්සැම්පල් එකක් මේ මොනවද හොස්පිටල් වල හොස්පිටල් සමහර හොස්පිටල් වල චිල්ඩ්‍රන් ඒරියා එක තියෙන මේ ළමයි පොඩි ළමයිගේ බෙහෙත් එහෙම ගන්න ඒරියා එක අන්න ඒවා එයාලා පේන්ට් කරලා තියෙන ඔය පොඩි පොඩි කාටූන්ස් දාලා ලස්සන විදිහට තමයි පේන්ට් කරලා තියෙන්නේ ඇනිමල්ස් දාලා අන්න ඒ වගේ එතකොට අර ඒකත් සයිට් අපීල් එකට අදාළ වෙන දෙයක් එයාලා කලර් වොෂ් කරලා තියෙන විදිහ रेड येलो ऑरेंज ब्लू ग्रीन वायलेट ग्रीन हॉस्पिटल ඊළඟට warm colors tend to evoke customer feelings of comfort and informality. අර warm colors red yellow වගේ දේවල් ගත්තාම customer ගේ feelings වැඩි කරනවා. සමහර red කියන්නේ feelings වැඩි කරන එකක් නේ. ඊළඟට comfort informality informal විදිහට තියෙන දේවල්. ඊළඟට warm colors වලින් මේ අපිව attract කරගන්නවා. customers ලව attract කරගන්නවා. quick decisions ගන්න encourage කරනවා ඔන්න ඔය වගේ low involvement purchase decisions වලට තමයි හොඳ මම මෙතන ඉඳන් ඉතුරු ටිකට lecture එකේදී මොකද ලියාගෙන නැහැ ඉතින් මේ ඇත්තට තමයි කියන්නේ අනිත් ටික මේ මේ කියෝලා සාමාන්‍යයෙන් මේ මේ තේරුම් ගන්න පුළුවන් ඒවා තියෙන්නේ ඇති නේද එහෙනම් අදට हरी अमाशा थैंक यू हरी थैंक यू।